හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්නේ. හැමදා අලුත් වෙන Nokia. අයිබෝන් අද ටෝක් විච් චතුර සඳහා විශේෂ ඉල්ලීමක් තිබුණා. කාලයක් තිස්සේ ඉල්ලීමක් කරලා තිබුණා, අහවලා ගෙන්නන්න කියලා. මං හිතන්නේ ඒකට සුදුසුම වෙලාව එතුමම හැමෝම ගෙන්නුවා කතා කළා, එතුමා සම්බන්ධයෙන් ප්‍රශ්න කතා කළා, ඇති වෙන්නේ මොනවද කියලා තතාරා. අපි ටිකක් ඉවසගෙන හිටිය අවසානේ දැන් තමයි කතා ගන්න හොඳම වෙලාව කියලා හිතෙනවා. මොකද ලෝපුරා ඉන්න ලංකාව ගැන ආදරය කරන පිරිසක්, ලංකාවේ ඉන්න මධ්‍යස්ථව හිතන යම්කිසි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙන පිරිසක්, මේ ක්‍රමය සම්බන්ධයෙන් විරෝධතාවයක් ඇති බොහෝ පිරිසක් විරෝධතා දක්වපු එකතු වෙන තැනක් තිබුණා. ඒ තැන ගැන බොහෝ අයට තිබුණා එක එක මතවාදයන්. හැබැයි අද වෙනකොට ඒ ඔක්කොම වතුර ගියාද කියලා හිතෙනවා. ඒ හින්දා හොඳයි අද කතා කරන්න. ඉතින් ආයුබෝවන්. මම හිතන්නේ ඔබතුමා තමයි දින්නත් දිනුම් පරදුනත් දිනුම් එකම අපේක්ෂකයා. දින්නත් කොහොමත් නාගන්නදේක වැඩිපිළ ආවන මහජනතාව දිනු. දැන් මේ වෙලාවේ පෙරදුනක් දිනුම් කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මේකේ මහජනතාවගේ මනසට දැන් මේක දුන්නා. කොහොමද මේක වෙනස් කරන්න ඕනේ කියන්නේ? ඒක දැන් මානසික මේ මතේ මහජනතාවගේ හිස්තට දැම්මා. ඒක අසාර්ථකයි. ඒක හින්දා ඒත් දිනු. මම නම් කියන්නේ ඒක නෙමෙයි. මොනවා සල්ලි ටික සාක්කුවේ දාගත්ත එකම කෙනා ඔබතුමා තමයි. ලක්ෂ 130ක් අරගෙන සාක්කුවේ දාගන්න පුළුවන් කියන්නේ තනි මිනිස්සෙකුට රටම අන්දලා, රට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න අනිකුත් රටවල් ඉන්න පිරිස අන්දලා. දන්නේ පුදුම දක්ෂකමක්. මං හිතන්නේ මෑත කාලේ දැකපු දේශපාලඥයට වඩා එහාට ගිය කපටිම මිනිස්සයා වෙන්න පුළුවන් නාගානන්ද කියන්නේ. දැන් ඔබ දකින්න ඇති දැන් ගොන ලක්ෂ කියද 130ක් කියන නෙමෙයි නම් ලක්ෂ 13 මිලියන්. ඔව් 130. ඔය කතා කළේ මේ චතුර අවුරුදු දෙකක් තිස්සේ මේ ගෙනිච්ච වැඩපිළිවෙලට ලෝකේ පුරා ඉන්න මහජනතාව දක්වපු ඒ සහයෝගය. ඒක මේ දුන්නේ නාගානන්දට ෆික්ස් ඩිපොසිට් දාගන්න නෙමෙයි. සමස්ත ඡන්ද ව්‍යාපාරයට තමයි යොන්නේ ආධාර කළේ. එක සත පහක් මං කිය එක සත පහක් ඒක වංචා කළා නෑ. ඒ සම්බන්ධව ඔය දැන් කුණු කතා කියන අයටම මේ සම්බන්ධව ගත්තනේ ඔඩිටර් රිපෝට් එක තියෙනවා. මේක දැන් මම දීලා තියෙනවා ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් එකට. දැන් මං කතා කළා ඒගොල්ලන්ට දෙනවා. දැන් මොකද මේ රිපෝට් එකේ තියෙන්නේ? රිපෝට් එකේ තියෙනවා කොහොමද මේ හම්බෙච්ච මුදල් වියදම් කළේ. දැන් ඇත්තටම සල්ලි ලක්ෂ 130ක් නේ හම්බුනේ නේද? ඔව් 130ක් 31ක් වගේ 13 මිලියන් විතර. කොහොමද මේ සල්ලි ටික ඒතර මොන මොන රටවල් වලින්ද සල්ලි හම්බුනේ සාමාන්‍යයෙන්? එහෙම නැත්නම් වැඩියෙන්ම මම හිතන්නේ ඔස්ට්‍රේලියාව වගේ රටකින් තමයි හදන වැඩියෙන්ම ලැබෙන්නේ නැත්තේ ශ්‍රී ලාංකිකයින්ගෙන්. ඒ මුදල් ඔක්කොම මේක මම ඔබට දකින්න ඇතින කියන මේකට මේ විශේෂ ගිණුමක්. මේ බැංකු ගිණුම පටන් ගන්න තියෙන්නේ ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයාගේ විශේෂ අවසරයකින්. ඒ කියන්නේ මේ ගිණුම මේකට අපි කියන ඩෙසිග්නේටඩ් account එකක්. වෙන වැඩකට සත පහක්වත් පාවිච්චි කරන්න බෑ. ඒ ලැබිච්ච සෑම මුදලකටම වග කියන්න ඕනේ. බැංකුවට මොකක් හරි වැඩකට වියදම් කරනවා නම් ඒ මොකටද කාටද ගෙව්වේ කියන එක බැංකුවට ඉල්ලීමක් කරන්න ඕනේ. ඒතර බැංකුව තමයි එයාගේ ගිණුමට බැර කරන්නේ. කියන මේකේ චෙක් පොතක් නැහැ. මුදල් ආවසු ලබා ගන්න බෑ. ගෙවන මේ එවන අය කෙලින්ම ගිණුමට එවනවා මිසක් අර අනිත් අයට ලැබෙනවා වගේ බ්ලැක් මනි මිලියන් 100 200 1000 7500ක්වත් අරගන්නේ නැහැ. හැම දෙයක්ම 100ක 100ක් ට්‍රාන්ස්ෆර්. ඒ account එකේ නම සඳහන් වෙන්නේ කොහොමද? නාගානන්ද කොඩිතුවක්කු කියලා. මොකද 100ට 100ක් වගකීම ගන්න ඕනේ. ඔව්. එතකොට නාගානන්ද කොඩිතුවක්කු කියන්නේ තනි පුද්ගලයෙක් නේ. ඔව්. දැන් ඔබතුමාට විවෘතව මම මේ සල්ලි පාවිච්චි කරනව හොඳට කියලා කියනවා පිනවනනි. තව හිතවතුන් හරි ඔබතුමාගේ ව්‍යාපාරේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම්ත් තිබෙන ජනාධිපති වෙන අපේක්ෂකයෙක් කෙනෙක් බලන් හිටියා. කීප දෙනෙක් දාලා අපි සියලු දෙනාගේ අත්සන සහිතව චෙක් එකක් යනවා නම් එළියට යන්න ඕන කියලා අපි ජොයින්ට් account එකක් පටන් ගන්න විදිහට. ඇයි මේක එහෙම එකක් නෝනේ? චෙක් පොතක් ගත්තත් එතන චතුර චෙක් පතක් කියන්නේ සල්ලි මාරු කරගැනීමේ ක්‍රමවේදයක්. මේක එහෙම නෙමෙයි. මම සහතික කරන්න ඕනේ මෙන්න මේකටයි මුදල්. බැංකුවේ කළමනාකරුවරු දෙන්නේ සහතික කරන්න ඕනේ මෙන්න මේකටයි මේ මුදල් වැය කරන්නේ. දැන් මේක සම්පූර්ණයම පාරිශුද්ධ ඒ කියන්නේ විනිවිදභාවයේ ආරක්ෂා කරන්න තමයි. දැන් ලංකා බැංකුවේ ඉන්න කළමනාකරුවට වැඩක් නැහැනේ. ඔබතුමා සංග්‍රහ වියදමක් ගෙව්වම මේ සංග්‍රහ වියදම ඇත්තටම ගෙව්වද? එයා මෙහෙට ගියාද? මෙයා මේකේ කාලද? මෙයා මෙන්න මේ හෝටලයක් බුක් කරලා දිනවා මේකේ. මේ සල්ලි වල ගිලා නාගානන්ද නැවතුණාද වෙන කවුරු හරි නැවතුණාද? එයාට වෙන වැඩක් වෙන මොකක් හරි වෙන අමාරුවක් තියෙනවද? එහෙම නම් ඔබතුමා කරන එක බල බල යන්න. එහෙම නැහැ. මේකේ මම දැක්කේ මාධ්‍ය වල තියෙන බැංකුවේ කළමනාකාරවරයත් එක්ක නාගානන්ද එකතු වෙලා කරමු මංකොල්ලයක් කියලා. හැබැයි මේ දේ කියන්න ඕනේ චතුර.
මේ මුදල් මිලියන 13ක් කියන්නේ ඔබ දකින්න ඇති අර එක අපේක්ෂකේ ඕගේ පළවෙනි වැඩසටහනේදීම මම හිතන්නේ මිලියන් 100ක් කොහොදි වීදම් කළාද කියලා. මේ අවුරුදු දෙකක් මුළුල්ලේ මහජනතාව ලෝකෙ පුරා දැනුවත් කළා. මුළු ලංකාව පුරා යාපනයේ ඉඳලා මයිංගනේද හම්බන්තොට මුළු ලංකාවම දැනුවත් කරන්න ගෙනිච්ච ව්‍යාපාරයට වීදම් කරපු දේ ගැන තමයි මේ කතා කරන්නේ ඔක්කොම. ලක්ෂ 130ක්. නමුත් මේකේ මම ඔබට මේකේ දෙන නැවත මම ඒක සපත කරනවා සත පහක් මේකේ වංචා කළා නෑ. ඒක තමයි මේකේ තියෙන පාර්ශ්වය. නෑ මං කියන්නේ ඒක ඔබතුමා කියනවා. ඔව්. දැන් බලන් ඉන්න මිනිස්සෙකුට හිතෙන්නේ මගේ account එකේ සල්ලි ලංකා බැංකුවේ කළමනාකරුවට වැඩක් තියෙනවද හොය හොය ඉන්න ඔබතුමා මොකටද සල්ලි වියදම් කරන්න කියලා මිනිස්සු ටික ඔක්කොම බලලා සල්ලි ටික දැම්මා. ඔබතුමාට ඕන නම් දැන් ගන්න පුළුවන්. ඉල්ලුවම දෙනවා. නෑ. එහෙම එකක් නෑ. එහෙම සත පහක්වත් ගන්න බෑ. ගත්ත හැමදේම ඔඩිටර්ස්ලා ඒක දැකලා තියෙනවා. මේක print කරන්න මෙච්චරයි කොළඹ ඉඳලා යාපනයට මෙච්චරයි කොළඹ මයිංගනේ මෙච්චරයි මේ හැම වියදකම සත පහක දෙයක් මේ තමන්ගේ ගන්න මේ මම දැක්ක කවුද කියලා තියෙනවා. මේකේ නාගනන්දර කැමති මෝටර රථයක් ගන්න පුළුවන්, ඕට ෆ්‍රිජ් එකක් ගන්න පුළුවන්. එහෙම සත පහක් වියදම් කළා නෑ මේකේ. මම එක එක කිව්වේ මේක designated account එකක්. සම්පූර්ණ මේ වියදම් පාවිච්චි කළේ මේ වැඩසටහනට පමණයි. ඒකෙන්ද ඒක සම්පූර්ණ වගකීම අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඕකලා තියෙන ව්‍යාජ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාට මම දන්නවා අර කවුද අනුර කුමාරගේ කවුද ඉන්නවා හේරත් කියලා මිනිස්සේ කොමිනේ දිග්ගට දිගටම නාගානන්දර මඩ ගහනවා. ඒ සම්බන්ධයෙන් ඕට විරුද්ධ පොලිසියට පැමිණිලක් කළා. මේ ගිණුම සම්බන්ධයෙන් ඔක්කොම තොරතුරු පොලිස් ප්‍රතිවරයාට දීලා කරුණා කළා. මෙන්න මේ මිනිස්සයා ගෙනල්ලා දෙන්න මේකේ ප්‍රකාශයක් අරගෙන මේ මිනිස්සට දුන්නේ නීති ක්‍රියාත්මක කරන්න මේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වෙන අපේක්ෂකයෙකුට මේ විදිහට මඩ ගහන්න බෑ කියලා. ඒකයි මේ කිව්වේ. ඒක සල්ලි කීයක් තියෙනවද account එකේ එතකොට? දැන් නෑ. දැන් සල්ලි මම හිතන්නේ අද වෙනකොට තිබුණා මම හිතන්නේ තව ලක්ෂ 7කුත් ගන්න තියෙනවා. නමුත් ලක්ෂ 8කුත් ගන්න තව ණයයි ගෙන අපිට. ඒ කියන්නේ 130 ඔබතුමා වියදම් කරා. ඒ මේ එක අපේක්ෂකයා මේක බලන්න. මේක ඇවිල්ලා මේ ගියස් ඕගොල්ලන්ගේ ගියසුමානේ මේ පත්තරයක එක අපේක්ෂකයෙක්ගේ දැන්වීම. මේ දැන්වීම තමයි මේ පොහොට්ටුවේ අපේක්ෂකයාගේ දැන්වීම. මේක ස්කෑන් කරපුවාම ඔබට බලන්න පුළුවන් එයාගේ වැඩ. මේ දැන්වීමට පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට දාපු මේ ඩබල් පේජ් එකට විතරක් 2 මිලියන්. මේ මුළු පැකේජ් එකටම ඕවර් 10 මිලියන්. ඒක නාගානන්ද මුළු කැම්පේන් එකටම අවුරුදු 2ක් තිස්සේ ලක්ෂ 130ක් වියදම් කරපු එක තමයි දැන් මේ මඩ ගහන්න පාවිච්චි කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම නේද ඒ අවුරුදු 2ක් තිස්සේ එකතු කරපු සල්ලිද ඔතන 130 තිබ්බේ නැත්නම් අවසාන මොහොතේ ඔබතුමා මේ අප්‍රේල් වලින් පස්සේ ගිහිල්ලා එකතු කරපු සල්ලි නෙමෙයිද මෙතන? නෑ දැන් මෙහෙමයි. ගිය අවුරුද්දේ මේ මාසෙ වෙනකන් නාගනන්ද තනියම තමන්ගේ ධනය මිලියන් 2කට වැඩි මේ දෙකක තුනක විතර මේකට වියදම් කළා තමන්ගේ. ඊට පස්සේ මේ ගිණුම ආරම්භ කළෙත් අතිම රුපියල් 50,000ක් වියදම් කළා. ඒක තමයි මේ ත්‍රූ අවුට් මේ ගෙනාවු මේ කැම්පේන් එක පුරා වියදම් කළේ. ඒක නිසා මිනිසුන්ව වංචා කරන්න, මිනිසුන්ව නොමග යවන්න, මේකට උදව් කරපුවා නොමග යවන්න කරන මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය. පදනම් විරහිතයි. ඒක දැන් පොලිසිය දැන් ඒ ගැන පරීක්ෂණයක් කරනවා ඔය බොරු ප්‍රචාර කරන අයට. හැබැයි මේක ඔබ අහලා තියෙන නාගානන්ද හැමදාම කියන දෙයක් තියෙනවා. පිරාගං අමතම් පණීතං කියලා. කියන්නේ මේ කුණු කන අයට ඔහොම තමයි පේන්නේ. කුණු කන අය කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ලංකාව ට්‍රිලියන් 12ක් ලෝකෙට ණය වෙලා අටහමාරක් වංචා කරපු මෙච්චර මිනිස්සු ඉද්දී ජනාධිපතිවරයා US ඩොලර්ස් බිලියන් ගණන් වංචා කරද්දී ඔවුන් හමුවේ දණින් වැටෙන මිනිස්සු නාගානන්දර මේ මිලියන් 13ක් මොනවාද මූල්‍ය මිලියන් 13ගේ ඔබට වාහනයක්වත් ගන්න පුළුවන්. අපෝ වාහන කීයක් ගන්න බැරිද? ඔබට ගන්න පුළුවන්ද? කාර් එකක් ගන්න පුළුවන්ද? හැතුම මගේ දැන් තියෙන මම තියෙන Toyota Lexus කාර් එක. ඒක වෙළඳපොලේ මිලියන මතන් බදුත් එක දැන් මිලියන 60ක්ද කොහෙද වෙනවද? ඒ ඔබතුමාගේ පරිමාණෙන් හිතන්නේ දැන් අපිට පොඩි Alto එකක් ගන්න පොඩි සාමාන්‍ය කාර්යයක් ලක්ෂ 20 25 තිබ්බම ඇති අර Suzuki එකක් ගන්න එක නැති. සාමාන්‍ය මිනිහෙක් විදිහට හිතනනම් අපෝ හොඳටම ඇති ඔක ජීවිතේ. නමුත් මම ඔබට කියවනේ මේකේ අඩුම ගන්න ඔරලෝසුවක් එමුනම් හපත්තු කුට්ටම එමුනම් ෆ්‍රිජ් එකක් එමුනම් කුකර් එකක් කාර් එකක් මේක මේ ඔඩිටර්ස්ලගේ රිපෝට් එකේ ඔක්කොම තියෙනවා. මේක දැන් ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් එකට කතා කරලා ඔවුන්ට දුන්නම මේකේ මේ වார்த்தාව රටටම දකින්න පුළුවන්. විශේෂයෙන් මේ දෙයත් කියන්න ඕනේ. මම දන්නවා මේකට ගොඩාක් සංවේගයකට පත් වුණා මේ වෙච්ච විදිහට. මේ වැඩපිළිවෙලට චතුර ලංකාව පුරා විදේශවල අය ඒ වගේම මේ වැඩසටහනට සිය ගාණක් සහභාගී වෙලා හිටියේ චතුර සත පහක ලාභ අපේක්ෂාවකින් නෙමෙයි. මේ විනිවිද සංවිධානයේ මාත් එක්ක වැඩ කරපු සියලු දෙනාම අපි ඔක්කොම වැඩ කළේ මාතෘභූමිය මේ මංකොල්ල කර්මවගෙන් ගලවා ගැනීමට. ඒක සංවිධානාත්මකව මේ කරපු අපරාධේ ඔය නාම යෝජනා දීම බ්ලොක් කරලා කරපු අපරාධේ රටට කරපු ලොකුම විනය. මොකද ඒකට මේ විකල්ප කණ්ඩායම වලට ජීවිතේ ඉස්සරහදී උන්ට බරපතල
මේ පවාදීමට ඔවුන්ට වග කියන්න ම තන්ට නිස්සල දැන් මෙම කිව දැ ඔබ කිව අන්රකුමාරගක් කෙනෙකින්න මට චෝදනා කරන කියලා දිගටම දැ ඔබතුමා එතුමලත් එක්ක හිටේ කාර්තක දීතේ අන්රකුමර දිසානායක මහත්ම මාර්තක කිසිම සම්බන්ධන්න ගන්න දෙකන කණ්ඩයම එක සාකච්චා කර නැද්ද අනුරුකුමාරකයන් මෙතන මේ ලංකාය තියෙන ප්‍රශ්නයක් තියෙනවා චතුර අපේ මිනිස්සු මේ පුද්ගලීන් වන්දනාව යනවා නාගානන්ද වැරදි නම් මං කියන්නේ නිර්දය ලෙස ඔහු විවේචනය කරන්න ඒ වගේම අනුරුකුමාර වැරදි නම් නිර්දේජ ලෙස විවේචනය කරන්න ගෝඨාභය වැරදි නම් ඒකත් එහෙමයි එහෙම නැත්නම් කවුද සජිත් ප්‍රේමදාස වැරදි නම් එහෙම කරන්න පුද්ගලියෝ පස්සේ යන්න එපා ඊට කලින් තමගේ මාතෘභූමිය ගැන හිතන්න රට දය ගැන හිතන්න අපිට වැරදිච්ච දේ මේකයි අනුරුකුමාර කැනුය මොකද්ද දැන් එයා ඉන්නේ මොකද මාළි ජාතික ජන බලවේග දැන් මට පේනවා මේ කට්ටිය නාගානන්ද පස්සේ පන්න එනවා ඇයි නාගානන්දට වැඩක් නැහැ ඔය කිසිම අපේක්ෂකේ නාගානන්දට එක පක්ෂකේ අපේක්ෂකේ නැතරන්නේ වැරද්ද කළේ කවුද දැඩිසේ හුව විවේචන කරන රටේ මහජනතාවට අයිතියක් තියෙන මොවුන් කරපු බරපතල අපරාධි හඳුනා ගැනීම ඔබ ඇහුවා දැන් අනුරුකුමාරත් එක්ක ඔබ හිටියා නේද කියලා මේ දේ කියන්න ඕන චතුර ඔබට මතක ඇති අර පාර්ලිමේන්තුවේ ඡන්දය 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ඡන්දය අවලංගු කරපු වෙලාවේ මේ රනිල් වික්‍රමසිංහ ගේන වෙලාවේ කවුද ඔහුත් එක්ක හිටියේ අතිශුයි මතක ඇති ඔබට රටේ නීතිය පසකලා ඡන්ද කල් දාන්න වැඩ කරනකොට ඒක අධිකරණයේ අභියෝග කරපුවාම සැප්තැම්බර් මාසේ 8 වෙනිදා 20 වෙනිදා රනිල් වික්‍රමසිංහ එක්ක අතිශුයි කවුද ඔය 6 දෙනාම අතිශුවා හය දෙනාම දැන් අපරාධ චෝදනා මත ඔවුන්ට විරුද්ධව දූෂණ කොමිසමේ නඩුවක් තියෙනවා. ඒක හින්දා නාගානන්ද පුළුවන් ද ඔවුන් එක හිටගන්න. මම මේ ඒ කියන්නේ ඔබ කියන්නේ ජනතා මුක්ති පෙරමුණේ ඉන්නේ දූෂිතයෝ කියන පැහැදිලිවම එක එක වැඩවලදී දැන් ඔතනදී පැහැදිලිවම බරපතල දූෂණ චෝදනාවක් තියෙනවා මේ 6 දෙනාටම. දැන් ඔබ දන්නවා ඒ වගේම තමයි අර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විසියෙන යථා සංශෝධනයේ මම මේක දඩු තීන්දුවක් ගෙනාව මොකද මේ රටේ මහ ජනතාව මේක කිව්වට නැත්තම් ඔළුවට යන්නේ විසියෙන යථා සංශෝධනයේ කාගේද ජයම්පති වික්‍රමරත්න හදපු විසියෙන යථා සංශෝධනයේ මොකටද හැදුවේ විධායක ජනාධිපතිවරයාගේ බලය අග්‍රාමාත්‍යවරයාට දෙන්න ඒක ඊට පස්සේ අභියෝග කරපුවාම අධිකරණේ මේ කවුද මේක ගේන්නේ විසියෙන යථා සංශෝධනයේ කාහරහද ගේන්නේ ජවිපේ හරහා අධිකරණේ අභියෝග කරපුවාම දැන් ජවිපේ කියනවා මේ කට්ටිය කියන අනුරුකුමාරගේ කණ්ඩායම කියනවා මේ මානසික ආබාධ වලට බෙහෙත් නැත කියලා. ඒ කියන්නේ මේක අභියෝග කරපු එක වැරදි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක අභියෝග කළේ ඔබට බලන්න පුළුවන් මේක අපේ දැන් සමීප දසුණක් මේ අවස්ථාවේ. ඔව් මේක පෙන්වන්න ඕනේ ඔබට. මේ තියෙන්නේ මේ ඒ නඩුවේ තීන්දුව. හරි? මේ නඩුව අභියෝග කරන්නේ නාගානන්ද ජවිපේ ලේකම් කවුද විජිත හේරත්තේරේම. හරි? මේ නඩු තීන්දුවේ නඩුකාරවරු 3 දෙනෙක් සිසිරිඩි ආබ්‍රු ප්‍රසන්න ජයවර්ධන මුර්දු ෆනෑන්දු මේ 3 දෙනාම නඩුකාරවරු 3 දෙනාම කියනවා ජවිපේ ව්‍යවස්ථා සංශෝධනයේ 96ක් නීති විරුද්ධයි. දැන් ඔහු කියනවා එතකොට දැන් මේ කියන ඔය මාලිමා කට්ටියට අනුව දැන් නාගානන්ද ඇවිල්ලා මේ නඩුව මේක උන්ගේ මේ විධායක ජනාධිපතිවරයාගේ බලය පහර ගැනීමට අග්‍රාමාත්‍යවරයාට දෙන්න ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය විසින් මේක අවලංගු කරපුවාම දැන්තර විනිශ්චකාරවරු දැන් මානසික රෝගීන් නාගානන්ද දැන් මානසික රෝගීන් තමන් කරපු බරපතල වංචාව එජාපය වෙනුවෙන් පිළිගන්නේ නැතුව මේ වගේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරනකොට පක්ෂයට උත්තරයක් නැහැ කියන්නේ ඒක තමයි මේ වගේ දෙන්නේ ඉතින් නාගානන්දට කියන්න දෙන්නේ මෙන්න මෙච්චරයි ඔබට ඔහුට කිසිම කෙනෙක්ගේ වැදගත්කමක් නැහැ ඕනම තැනත්තෙක් රටේ නීතිය අවභාවිතා කරනවා නම් මේ සම්බන්ධයෙන් මොහු නාගානන්දගෙන් ඔහු ජනතාව වෙනුවෙන් අනුරුකුමාර කතා කළේටන් ඔහු කිව්ව බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. මොකද ඔබ නාගානන්දගෙන් මේකට කනගාටු ප්‍රකාශ කළා දැන්නේ නැහැ. ඔබ කලේ මුළු රටම වංචා කළේ. රටෙන් සමාව ගන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ ජාතික ජනබලවේගය පිහිටවීමේ කඳවුර. ඔව්. අපි දකින්නෝනේ යම්කිසි ස්වාධීන වෘත්තීය වේදීන් පිරිසක් ඉන්නවා. රටේ පිළිගත්තු විවිධ ශ්‍රේෂ්ඨවල විද්වතුන් පිරිසක් මේ ස්ථාන රැස් වෙලා ඉන්නවා. ඔබතුමා ඕස්ට්‍රේලියාව ගියන්නේ? ඔව්. ඔස්ට්‍රේලියාව ගිහලා කතා කරන වෙලාවේ එය නියෝජනය කරන ඒ කියන්නේ MP එකේ ඉන්න ගාමිණී විජේසිංහ එවක විගණකාධිපතිතුමා ඔබතුමා හිටපු වේදිකාවට නගිනවා. ඔබතුමාලා දෙන්නා එකට කතා කරන්නේ ඔස්ට්‍රේලියාවේදී ඒ රැස් වෙච්ච ශ්‍රී ලාංකිකයින්ට රටේ වෙනසක් ඇති කරන්න යනවා කියලා. ඔව්. හැබැයි දැන් අද එතුමා
ජනතා මුක්ති පෙරමුණේ කණ්ඩායමත් ජාතික ජන බලවේගින් ඔබතුමා ඒකෙන් බැහැලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන සාකච්ඡාවක් එකට ප්‍රතිපත්ති මේ වශයෙන් එකගතාවයකින් ඔබතුමාලා කොහේ හරි ඉඳලා තියෙන්නේ? නැහැනේ. එයා ඔස්ට්‍රේලියාව ගියේ වෙනම. එයා විගණකාධිපති නෙමෙයි, එතකොටත් හිටපු විගණකාධිපති. නාගානන්ද ගියත් වෙනම. ඒ ඔස්ට්‍රේලියාවේ අපි කැඳවපු කට්ටිය තමයි අපි දෙන්නම එක වේදිකාවට ගත්තේ. නමුත් ඒ වේදිකාවේදී ඔබට මතක ඇති, ඔබ දැක්කනම් ඔබට ඒක රිට්‍රීව් කරලා බලන්න පුළුවන්. ගාමිණී විජේසිංහ වේදිකාවෙන් බැහැලා යනවා. ඔහුට ඉල්ලීමක් කරනවා වේදිකාවට එන්න කියලා ප්‍රශ්න කරන්න. ඔහු එන්නේ නැහැ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතන ඉඳලා මේ දක්වාම මේ ගෙනාපු විකල්ප කඳවුර, ඔබ දන්නවා මේ අවස්ථාවනකොට ඒක ආවා අත්‍යවම ගිය 125ක් විතර දක්වා මේක වර්ධනය වුණා. ඔවුන් සූදානම් වුණා රටවල් වලින් ෆ්ලයිට්ස් චාර්ටර් කරලා ඡන්දයට එන්න. මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පත් කළේ මේ කට්ටියමයි. දැන් බලන්න ඡන්ද ප්‍රතිඵලය මම අද කියන්නම් ඔබට. ගනි මහේස්සේනායක ගනි, ඔහු ගනි ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. මට ඒකත් විශ්වාස කරන්න බෑ. පල්ලෙවත්ත මහත්මයාත් ගනි ඡන්ද 50,000ක් විතර. ජවි පෙත්තෝන්නා ලක්ෂ 7ක් 8ක් විතර ගනි. විකල්පය කාල විනාශ කළා. විකල්පයේ එක කඳවරකට ගෙන්න තිබිච්ච අවස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඔවුන් බය වුණා මේ නාගානන්ද වටායන පිරිසත් එක්ක ආවොත් ජවි පෙට පාර්ලිමේන්තුවේ තියෙන තැන සම්පූර්ණයෙන්ම අහිමි වෙයි කියලා. ඒකින්ද තමයි කුමන්ත්‍රණය කරලා නාම යෝජනා දෙන එක වළක්වන්න ඔක්කොම කටයුතු කළේ. ඔබට තව ටික දවසක් යනකොට ඒ වගේ හඳපටි ඔක්කොම එළියට එයි. ඒක තමයි මේකේ යථාර්ථය. ඒකින්ද ඔව්. දැන් මට නම් ඒ උනාට හිතෙන්නේ මෙහෙමයි. ඔබතුමන්ලා ඔක්කොම ඔබ පල්ලෙවත්ත මහත්මයා ඔය විකල්ප අනිකුත් කණ්ඩායම ඔක්කොම එකතු වෙලා කරේ මේ රටේ යම්කිසි ගාමක බලවේගයක් තිබුණා මේ තියෙන ක්‍රමයට විරුද්ධව. මේ ක්‍රමයේ කැතයි, දූෂිතයි, නින්දිත පෙන්වන්න බැරි එකක් තිබුණා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ හිටියා එහි ඉඳලා මෝර හදවතේ මොකක් කර රටට කරන්න ඕන, රට වෙනුවෙන් මොකක් කර කරන්න ඕන කියලා. ඒ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අතරමං කළා දාපු එක. කවුද කළේ? ඔබතුමත් ඉන්න ඔතන. කොහොමද ඔබ මට චෝදනා කරන්නේ? ඔබතුමා බබාද මං අහන්නේ. මං සාමාන්‍ය මෙහෙම අහමු. දැන් ඔබතුමා දන්නේ නැද්ද ජනාධිපතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් එන්න ඕන. ඔව්. ස්වාධීන කණ්ඩායමකින් ඉන්නවා නම් ඔබතුමා මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නට ඕන. එමෙති මොකක් හරි මේක දන්නවනේ ඔබතුමා. මේ දේ කියන්න ඕනි චතුර. ඉස්සලා රටේ නීතිය කියමු රටේ මහ ජනතාවට. ජනාධිපතිවරණයේ මැතිවරණයට එනකොට නිශ්චිතවම ස්වාධීන මං දකින්න ඇයි ඔබ ස්වාධීනව ආවේ නැත්තේ? නාගානන්දට එහෙම එන්න බෑ. සාධීනව එන්න නම් එක්ක හිටපු මන්ත්‍රීවරයෙක් එන්න ඕනි, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක්. එහෙම නැත්නම් නිශ්චිතවම පවතින දේශපාලන පක්ෂයකින් එන්න. නමුත් ඔබ දන්නවා මේ රටේ නීතියක් නැහැ. ඒකින්ද ලංකාවේ ඔය ඉන්න මේ මැතිවරණයට එනකොට මේ ප්‍රධාන කඳුරු දෙකේ අය මූන් එක ගැහුවා අවබෝධතා ගිවිසුම්. එතනම පක්ෂ 20ක් විතර බ්ලොක් කළා මේ පක්ෂවලින් ඉදිරිපත් වෙන එක. ඊට පස්සේ ඔවුන් දැම්ම ඒ දෙගොල්ලොන්ව දැම්ම ඡන්දෙට මේ මැතිවරණයට කාලය ලබා ගන්න. ඒ අතර අනෙක් අය වෙළඳපොලේ දේශපාලන පක්ෂ විකුණනවා මිලියන 10 20 30 දක්වා මිලකට. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ වගේ අවස්ථාවක රටේ නීති ආධිපත්‍ය බිඳ වැටි අවස්ථාවක ඔබ දකින්න ඇති පක්ෂ පහකට පක්ෂ ලියාපදිංචි කරන්න අවස්ථාවක් ලැබුණ නැහැ. අපි නියෝජනය කරන විනිවිද පදනම, ඒ වගේම ඔය NPM එක එතනින් ගියාම මහජන පදනම, ඒ වගේ එකක් තව විකල්ප බලවේග පහක් මැතිවරණ කොමිසම කිව්වා අවුරුදු 4ක් පවතින්නේ නැතුව දේශපාලනේ නැතුව පක්ෂයක් ලියාපදිංචි කරන්න. ඒක තමයි අපිට ලිඛිතව දැනුම් දුන්නේ. ඒ කියන්නේ අපි ආවේ 2017 නාගානන්දත් ආවේ, පල්ලවත්තත් ආවේ. අපි දෙන්නම ওই ප්‍රශ්නෙට මුහුණ දුන්නා. නමුත් නාගානන්ද හැබැයි 7-5ක්වත් දේශපාලන පක්ෂයක් සල්ලි දීලා ගන්න කැමතුනේ නැහැ. ඒක ඔහු කරන්න බෑ, ඔහුගේ ප්‍රතිපත්ති වලට පටහැනි. ඒක නිසා තමයි පක්ෂ රැසක් එක්ක සාකච්ඡා කළා. පක්ෂ 7-8ක් හම්බ වෙන්නත් ආවා. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වුණ හඳුනාගත්ත මොවුන් එවන්නේ මේ ප්‍රධාන කඳවුරු දෙකෙන් ඔය වැඩේ කරන්න තමයි කියලා. කෙසේ හෝ වෙට්ටුවක් දාලා මේක වළක්වන්න. අන්තිමට ඔය ගත්ත පක්ෂය ඔබට කියන්න ඕන මොකද්ද? ඔක්කොම වැසියෝ කියන පක්ෂයත් එක්ක මාස ගණන මාස 6කට වැඩි කාලයක් සාකච්ඡා කළා. ඔහුගේ පියා එතකොට ජීවතුන් අතර හිටියා. මේ දොස්තර කෙනෙක් තැඹිලි මුල්ල. පියා ජීවතුන් අතර ඉඳලා පියා ඊට පස්සේ මිය යනවා. ඊට පස්සේ මොහු මැතිවරණ කොමිසමට දැනුම් දීලා පක්ෂයේ ලේකම්වරයා වෙනවා. මොහුත් සමග පාවාච් කළා මොවුන්ගේ පක්ෂයේ සංවිධායක, කියන්නේ ඔහුගේ විධායක සභාවත් එක්ක සාකච්ඡා කළා. අන්තිමට තීන්දුවක් අරගෙන ලිඛිතව දැනුම් දෙනවා. මේක තියෙනවා එතන ලියමන. ලිඛිතව දැනුම් දෙනවා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට පිළි අරගෙන මේ විදියට මේ ජනාධිපති මැතිවරණයට නාගානන්ද ඉදිරිපත් කරනවා. එතකොට ඔහු කිව්වා ජනාධිපති මැතිවරණයට ඔබ ඉදිරිපත් කරන්නේ ඔබේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කර ගැනීමට යටත්ව.
දැබැන් ඔය අනිත් අපේක්ෂක වගේ නාගානන්ද මේ පාස්පෝට් පෙන්වලා කිව්වේ නෑ මේ මං රට ප්‍රතිභාවය අතහැරිය කියලා. පොහොට්ටුවේ කිව්වේ එයා පෙන්වුවේ නෑනේ පුරවැසිභාවය අතහැරිය කියලා. සාතිකේ නාගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අතහැරීමේ ලියවිල්ල මේක ඇවිල්ලා මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වලා, ඒ කියන්නේ මේකේ තියෙනවා මේ තියෙන ඔරිජිනල් ඩොකියුමන්ට් එක සැප්තැම්බර් මාසේ 20 වෙනිදා ඉඳලා පුරවැසිභාවය අතහැරිය කියලා මේක මේ ලියවිල්ල ඔහුට ඉදිරිපත් කරපුවාම ඔබ එතකොට ඉතින් නැවත බ්‍රිතාන්‍යයක දොස්තර කෙනෙක්, බ්‍රිතාන්‍ය ප්‍රැක්ටිස් කරන ඩොක්ටර් කෙනෙක්. ඔහුට ලංකාවට එන්න 136,000ක් ඔහුට ගුවන් ගාස්තු ගෙවන්න ඕනේ කිව්වා. ඒ පාර ඒකත් ගෙව්වා. ඒක ගෙව්වම මොහු මොනවද කළේ? සඳුදා ඉඳලා සිකුරාදාට තිබුණ ඇප මුදල් තන්පත් කරන්න. මොහු කට්ටි පනින බව ව්‍යංගයෙන් දැනුණා. ඔහුට ඒ පාර මොකද මේකේ ඔබට පෙන්වන්න ඕන ඒ අවස්ථාවේදී මොහුට කරපු ගෙවීම් මේ මේක තමයි එදා මැතිවරණ කොමසාරිය ඔබ දකින්න ඇති මහින්ද දේශප්‍රේමී ලියුම එදා ඉදිරිපත් කළා. නාම යෝජනා ගන්න අවස්ථාවේදී ඒ ඔහුට ඒක ඉදිරිපත් කළාට පස්සේ ඔහුට මේ ගෙවීමත් කළාට පස්සේ මේ තියෙන ඔහුට ටිකට් එකට ගෙවපු ගෙවීම. හරි, මේ තියෙන ඒ ගෙවන ලද බැංකුවෙන් සහතික කරපු මේක. මේ ඔක්කොම කළාට පස්සේ මොහු කට්ටි පනිනකොට චතුර සිකුරාදා කියන් බ්‍රාහ්මතින්දා රෑ ගිහිලා සිකුරාදා උදේ 2:30 වෙනකන් නුවර ඔහුගේ ගෙදර මේ ගැන සාකච්ඡා කළා. සාකච්ඡා කරපුවම ඔහු මොනවද කිව්වේ? සිකුරාදා උදේට එනවා දවල් 12ට අප තැන්පත් කරන්න. හැබැයි නාගනන්ද මොන්න පක්ෂි මේ වෙලාවේ ඡන්දෙට ආවත් මොවුන්නේ පක්ෂි මිලදී ගණගෙන ඒක බ්ලොක් කරනවා. මොහුට මොනවද කළේ? මේ කට්ටිය උදේ පාන්දර ගිහිල්ලා උන්ට බ්ලොක් කළා මේ පක්ෂයෙන් ඡන්දෙට. කවුද බ්ලොක් කළේ? ඒක බලන්න, ඔක බලන්න මේ NPM එකේ ඔන්න ඔක්කොම තියෙනවා. නෑ කියන්නේ ඉතින් දැන් මේ මේක මේක විවෘත සංවාදයක්. ඔබ තමයි කියන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ මම කියුවා. ඒකේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔබට ඔඩියෝ එක තියෙනවා. ඒක පබ්ලිෂ් කරලා තියෙනවා. අර ජපානින් චතුර කවුද යගේ නම? කවුද මොන ඉසුරු සුරසිංහ. ඔහුත් ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා මාලිමාවත් එක්ක ඉන්න කෙනෙක්. ඒක ඔබට හඳපටිය අහන්න පුළුවන්. උදේ පාන්දර ගිහිල්ලා මේ NPM එකේ කට්ටිය මොහුව ඩැහැ ගන්නවා ඡන්දයට අපේක්ෂකත්වයේ දෙන එක බලක් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම දැන් මේක සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මේ සම්බන්ධව මේ තියෙන පොලිස්පතිවරයාට කොනලද පැමිණිල්ල. ඊට පස්සේ දැන් මේක මිරිහාන පොලිසියට ඉදිරිපත් කළා. මිරිහාන පොලිසිය මේ සම්බන්ධව කොහොමද දේ වුණත් වැඩක් නැහැ නේ ඔබතුමාට අපේක්ෂකෙක් විදිහට මේ වල ඉදිරිපත් වෙන්නත් බෑ. ඔබේ නම නෑ ලේඛනයේ. දැන් ඔබට කිව්වනේ ඒකට මම ඒකට මොනවද චතුර නෑ මං අහන්නේ ওই පක්ෂේ විතරමද තිබ්බේ ඔබතුමාට කතා කරන්න කියලා. ඔය පක්ෂ කීපයක් තිබුණා. ඔව් දැක්කද අර අම්බලංගොඩ පක්ෂයක් තිබුණා. ඌ ළඟට ගියාම මිලියන 30ක් 7-5ක් චල්ලි දීලා ගන්න නෙමේ කියවනේ මම ඔබට ආවේ නාගනන්ද ආවේ මේ රටේ නීතිය ආධිපත්‍ය ස්ථාපිත කරන්න ආපු මිනිහ චල්ලි දීලා පක්ෂයක් ගන්න පුළුවන්. දැන් ඔබතුමා දන්නේ නැද්ද මම කියන්නේ අපි ඕන කෙනෙක් දන්නවනේ ජනාධිපතින එන විදිය. අපි 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පනත කියවලා තිනු ඔබතුමා නීතිඥයෙක්. මට වඩා හොඳට ඔබතුමා මේක දන්න. ඊට අමතරව ඔබතුමා මේ ප්‍රැක්ටිස් එකේ හිටියනේ ජනාධිපතිවරට එනවා. එතකොට එන පක්ෂ තියෙනවා තව. එතකොට මේ පක්ෂෙන් යන බැනන් අර පක්ෂයති. ඔබතුමා ඒවත් සාකච්ඡා කරා. හැබැයි ඔබතුමා දන්නවනේ සාමාන්‍යයෙන් කවුරුක්ක නිකන් එකඟ වෙන්නේ නැහැ මේ ක්‍රමය තුල. මේ ක්‍රමය තුල නේ ඔබතුමා නේන. සල්ලි ගියක් හරි දීලම තමයි කොහොම හරි පක්ෂයක් අරගෙන ඉන්න වෙන්නේ කියලා වල්ලා. ඒකට නාගන්ද කොහොමත්ම සූදානම් නැහැ. නෑ සූදානම් නැහැ කියන ඔබතුමා ඉන්න බෑ කියන එක. නෑ නෑ ඒක නෙමෙයි. ඔහුගේ පියා ඒ තැඹිලිමුල්ල මහත්මයා එයාලා ඒ මනුස්සයා දේශපාලන කුණු වෙච්ච මිනිහෙක් නෙමෙයි. ඒ මනුස්සයා එහෙම කරන මිනිහ නෙමෙයි. එයා මේ පක්ෂයේ දෙන්න පොරොන්දු වුණේ ප්‍රතිපත්ති දැකලා මේකයිලා ක්‍රමවේදයේ වෙනසක්. ඒ කියන්නේ මේ ගෙනාවේ කෙලින්ම ව්‍යවස්ථාමය විප්ලවයක් තුලින් මාතෘභූමිය මේ 225 ගලවා ගැනීම වැඩපිළිවෙලා. ඒකට ඔහු වශී වුණා. ඒක තමයි ඔහු මේකට පක්ෂය දෙන්න එකඟ වුණේ. නමුත් මේ වෙලාවේ අපි හිතමු අජන්තා පෙරේරා මහත්මිය. ඇය අජන්තා පෙරේරා මහත්මිය ආවේ මොකද? ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන්. අපි හිතමු නාගනන්ද ඒ පක්ෂයෙන් ආවා කියලා. ඒත් මොවුන් ඔහු අල්ල ගන්නවා. ඒ තරම් මේක සංවිධානාත්මකව තිබුණේ. මේ වෙලාවේ නාගනන්ද නිකම්ම නිකන් තවත් ඡන්ද 500,000 ගන්න ආපු අපේක්ෂකයෙක් නම් පක්ෂයකුත් දීලා ඇපත් තැම්පත් කරයි. හැබැයි මේ දෙක කියන්න ඕනි චතුර. මේන් මේ කරපු මහා අපරාධයෙන් මේ අපරාධයෙන් වංචා කළේ නාගානන්ද නෙවෙයි සමස්ත ජනතාව. මේ තියෙන දූෂිත ක්‍රමවේදයේ ප්‍රතික්ෂේප කළා මාතෘභූමියේ යම් තැනකට ගේන්න සිහින මැව්වේ ලෝක පුරා ඉන්න ශ්‍රී ලංකාවේ මහත්සේ කම්පා වුණා. හැබැයි අපි අද දකිනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදිහට ගත්තම ජාතික ජනබල වේගය ඒගොල්ලෝ
යම් කිසි ප්‍රශස්ත ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ දින මේ විද්වතුන් බුද්ධිමතුන් සමගදී ඔබ කියපු පාරම තමයි ඔවුන් කියන්නේ නැතු අලුත් පාරකට එතුමලා අතවන්නන්නේ නැහැ නැහැ එතන පැහැදිලි වෙනසක් තියෙනවා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ තින්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔය කියන මොකද ජාතික ජන බලවේගය ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔය මාලිමාවනේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔහු කියනවා මම මේ ටික කියන්නම් මේ තින්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක පිටක් ඔහු කියනවා කෙලින්ම මේ තියෙන්නේ නාගානන්ද ඉදිරිපත් කරපු රටේ පරම අධිකාරිය වන මහජනතාව රටේ නීතිය හැටියට සම්මත කරලා උත්තරීතර නීතිය බවට ක්‍රියාත්මක කරන්න තිබිච්ච වැඩපිළිවෙල. මේ සම්බන්ධව ජවිපෙත් එක්ක පවත්වපු සියලුම සාකච්ඡා අසාර්ථකයි. මේ රටේ තරුණයෝ ලක්ෂයක් විතර 80,000ක් ලක්ෂයක් විතර මස් කඩේට දක්කපු ජවිපේ මොවුන් මේ සාකච්ඡාවලදී මොනවද කිව්වේ? අපිට බෑ මේක නීති විරෝධී කිව්වා. ඒතර දරුවෝ මේ ලංකාවේ තරුණ තරුණියෝ මස් කඩේට දක්වන එක නීති විරෝධී නැහැ. මේ ඇවිල්ලා කිසිම හිංසාවක් නැතුව කතරෙන් උන්නේ නෙමේ ඡන්දයෙන් කරන්න ගිය වැඩපිළිවෙලට මොවුන් විරුද්ධ වුණා. බලන්න දැන් ඔහු මේකෙන් තියෙන කාරණා ඔක්කොම ටික දැන් මේක ඇතුලේ දාගෙන තිනවා. මං කියන්නම් එක එක ඒවා. දැන් මේකේ කියනවා සියලුම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ නඩු මාස 6ක් ඇතුළත තීන්දු දිය යුතුයි. මේ ඇවිල්ලා මේ ගන්නවා. දෙක මහේත්‍රාත් අධිකරණයේ ඒ වගේම දිසාධිකරණයේ නඩු වසරකින් අවසන් කළ යුතුයි. තුන විශ්‍රාම ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරුන්ට කිසිදු වෘත්තියක යෙදීම තහනම්. හතර සොරකම් කළ රජයේ දේපළ මාස 2ක් ඇතුළත ආපසු දෙන්න ඕනේ. පහ මන්ත්‍රී විශ්‍රාම වැටු පහෝසි. මේ මාලිමාවේ කට්ටියට ලැජ්ජාවක් නැහැ. මේ ඔක්කොම මේකෙන් ගන්න දේවල්. නමුත් රටේ මහ ජනතාවට මේ දෙය කියන්න ඕනේ. මේ කමන්නේ දෙකම එකයිනේ දැක්කෝ මහරි. නෑ. ජවිපේ මේ කියන දේවල් එකක්වත් උන්ට ක්‍රියාත්මක කරන්න බෑ. නමුත් මේ වැඩපිළිවෙල 100% ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනේව නම් ඒකේ තියෙන්නේ. ඉතින් ඇයි ඔබතුමා නැති වුණයි කියලා මේ ටික ඒතුමලට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආවම චතුර ඒකේ තියෙනවා 44 හා 46 වෙනි වගන්ති දෙකේ මම ගෙනාව මෙතන ව්‍යවස්ථාව. දැන් යන ජනාධිපති හරියට පත් කළාම අර ඔබතුම මාළුවෙක්ගේ ඔක්කොම වරල් ටික කපලා වතුරට දාපුවා මොකද වෙන්නේ චතුර? දඟලනවා. වතුර යටට ගින්දා බහිනවා. මේකේ එහෙම තමයි ජනාධිපතිට දැන් එන ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයක්වත් දරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා නිරපණ්ඩත් බෑ. අමාත්‍ය ආණ්ඩුවේ කිසිම වෙනසක් කරන්න බෑ. ජවිපෙට ඒ සම්බන්ධ නීති උපදෙස් දෙන්න මිනිහෙකුත් නැහැ. ඒකනේ නැත්නම් අර එක්සත් ජාතික පක්ෂයට රැවටිලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අධිකරණයට ගෙනහැල්ලා මේ වගේ ලෝක ඉදිරියේ හැල්ලුවට පත්වන්නේ නැහැනේ. ඒක නිසා මේ දේ කියන්න ඕනි ජවිපේ මේ ගෙනාවපු යෝජනා එකක්වත් ඔවුන්ට ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථාවේ ඉඩ නැහැ. ඒක කරන්න තිබිච්ච එකම ක්‍රමවේදය තමයි දැන් ඔය සජිත් ප්‍රේමදාස දැන් කියනවා ඔහුගේ මේ සම්බන්ධව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔහු පැහැදිලිව මේක ජවිපේ මේ එක්සත් ජාතික පක්ෂයේ පිළිගත්තේ නැති වුණාට මොකද්ද JVP එක මේ වැඩපිළිවෙල පිළිගත්තේ නැති වුණාට ඔවුන් කිව්වා ව්‍යවස්ථා විප්ලවයකින් මේක කරන එක අපි විරුද්ධයි. ඒ වගේම ජනමත විචාරණයකින් මේක කරන එක අපි විරුද්ධයි. මේ කියපු දේ මම දැක්කා. දැන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඔහු කියනවා මේ ඉර්ධපත්තරේ මොහු කියනවා කෙලින්ම එයා කියනවා සෝෂල් රෙවලූෂන් I will bring a constitution through a social revolution and introduce a constitution through a referendum. නාගානන්ද කියපු දේ තමයි කියන්නේ. ඇයි ජවිපේ මෙච්චර අපරාධ කරපු දේශපාලන පක්ෂයකට මේ විදිහට උණ්ඩේ පැත්තකට ඉදිකලා ඡන්දයෙන් කරන්න කිව්වම ඒක පිළිගන්න බැරි පක්ෂය බාට පත් වෙලා තියෙද්දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කියන්නේ යත් වෙන නම කියන හංසයාගෙන් සජිත් කියනවා මම මේක පිළිගන්නවා. හරිද? මොකද්ද ජවිපේට උනේ? සජිත්ත් මේක කරන්න බෑ හැබැයි මේකත් රටේ මහ ජනතාවට කියන්න ඕන. ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රජයේ යහපාලනය මේ රටේ නීතියේ තිබුණ ජේ.ආර්. ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පතක් පවා කෙලින්ම ජනතාවට ඉදිරිපත් කළා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කළා. ජනතාව සම්මත කළාට ජනාධිපතිවරයාගේ අත්සනින් 80 වන වගන්තිය ප්‍රකාර රටේ නීතිය බවට පත් කළා. ඒක මොහු ඉවත් කළා. කවුද දැන් ඉන්න අග්‍රාමාත්‍යවරයා?
මම සජිත් යෝජනා කළා මේ සම්බන්ධයෙන් සජිත් මාත් එක්ක කතා කළා. මම කෝ ඔබ ඔබ දැන් සජිත් එක්කද වැඩ කරන්නේ? මම කාත් එක්කවත් නෑ. නමුත් ඕන කෙනෙක් මේක දැක්කම මම කතා කළා සජිත්ට. මේක දැකලා මම එහෙමවා ඔහුගෙන් ඔබ කෙලින්ම රටේ ජනතාවට කෙලින්ම සහතිකයක් දෙන්න මේ විදිහට මේකේ කාලවකවානු මුකුත් කියලා නෑ. මම කිව්වා බය නැතුව රටේ ජනතාවට ඔබ සහතිකයක් දෙනවා නම් මම මාස 3ක් ඇතුළත කෙලින්ම ජනමත විචාරණයකින් මම ගේනවා ආණ්ඩුක්‍රම යථාවක්. ඒ වගේම ඔබට මම සපත කරනවා ප්‍රතිඥාවක් දෙනවා මේ ඡන්දයේදී 85:2 ඒ කියන්නේ ජනතාවට කෙලින්ම නීතියක් සම්මත කිරීම සඳහා තිබිච්ච ඔවුන්ගේ පරමාධිකාරී බලය මේ ආණ්ඩුක්‍රම යථාවෙන් ඉවත් කරපු එක මම නැවත ස්ථාපිත කරනවා කියලා මේ රටේ මහ ජනතාවට කියන්න කියලා ඔබ ඒ ඔබේ අස්සනේ මහ ජනතාව හමුවට ඉදිරිපත් කරන්න ඊට පස්සේ මේ ව්‍යවස්ථාව ඔබ ගේනවා කියලා කියන්න ජනමත විචාරණයකින් අන්නේ අවස්ථාවේදී මේ සම්බන්ධව මම මගේ මතය ප්‍රකාශ කරන්න කැමතියි කියලා. දැන් ඒකම නේද ඔබතුමා කියන්නේ මහ ජනතාව අනුමත කළ ව්‍යවස්ථාව ජයග්‍රහණින් පසු තම අත්සන් කිරීමත් සමග විධායක ජනාධිපති ධුරය අහෝසි වන අතර ඒ මොහොතේ සිට අග්‍රාමාත්‍යය ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඔබතුමා ওই කතාවනේ. ඔව්. ඒක දැන් ඒක නොකොලොත් මේක දැන් වැදගත් ප්‍රශ්නය. දැන් ඉන්නේ කවුද අග්‍රාමාත්‍යවරයා? රනිල් වික්‍රමසිංහ. දැන් තියෙන ව්‍යවස්ථාවේ 46 වෙනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා මේ ඡන්දයෙන් ජයග්‍රහණය කළාට ඔහුට මොකුත් කරන්න බෑ. මම ඔබට කිව්වා අර වතුරේ මාළුවෙක්ගේ මේ දැන් ඔබතුමා කියන විදිහට මෙහෙම කියමු. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරා කියලා. ඔව්. අපි එහෙම හිතමුකෝ. ඔව්. එතුමා ජයග්‍රහණය කළොත්. ඔව්. එතකොට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනට ඉන්න විදිහට ඔබතුමා කියන්නේ ජනාධිපති වුණාට සජිත් වැඩක් නෑ. කිසිම දෙයක් බෑ. මේක තියෙන මේ විදිහට I will read it out for you. මේක කියන්නේ The Prime Minister shall continue to hold office මේ කියන්නේ දානමය ව්‍යවස්ථා සංශෝධනයෙන් 40 වෙනි ව්‍යවස්ථාවට කරන සංශෝධනය. The Prime Minister shall continue to hold office throughout the period during which the Cabinet of Ministers continue to function under the provisions of the Constitution. දැන් මෙහෙම ජනාධිපතිවරයා දැන් මම දැක්කා එක්කෙනෙක් මාලිමාවේ එක්කෙනා එකක් කියනවා. පොහොට්ටු එක්කෙනා තව එකක් කියනවා. මේ එකක්වත් කියන්න ඕනේ චතුර ඔවුන්ට කිසි දෙයක් කරන්න බෑ රටේ නීති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ තමයි තවදුරටත් අග්‍රාමාත්‍ය පොහොට්ටුවෙන් ආවා කියලා මම දැක්ක කවුද මහින්ද රාජපක්ෂ කියනවා මමයි අගමැති වෙන්නේ කියලා ඒ කිසි දෙයක් කරන්න ඕනේ නම් අර කියපු විදිහට මදි ඉවරනකන් එන්න අර කියපු විදිහට රටේ මහජනතාවට කෙලින්ම නීති පැනවීමේ බලය අහිමි කරපු බලය නැවත දෙනවා කියලා ප්‍රතිඥාවක් දීලා ජනතාවගෙන් ඒක සම්මත කර යුතුයි. එතකොට ඔබ කියන්නේ ඔක්තෝබර් 26 වෙනිදාන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්කද මේක පැහැදිලි කරන්නේ? පැහැදිලිවම. දැන් නමුත් අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නැහැනේ. දැන් ඔබට මම පැහැදිලිව කිව්වා 86 දැන් මේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා. නෑ, නියෝගයක් නැහැ එතන. එතනද? මේ සම්බන්ධයෙන් දැන් මේකේ තර්ක තුනක් ගේනවනේ. එකක් තමයි දිමු ජයරත්න මහත්මයා අගමැති විදියට හිටියා. එතුමාව දන්නෙත් නැතුව ආසන 40ක් තිබිච්ච රග්නල් වික්‍රමසිංහ මහත්මයාව ගෙනල්ලා අගමැති බවට පත් කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඔව්. යන්න ඒ ක්‍රමයට තමයි අගමැති පත් කරන්නේ කියලා යම් පිරිසක් කියනවා දැන් ඊට පස්සේ. හැබැයි ඔක්තෝබර් 26 වෙනිදන් දැන් පස්සේ තත්ත්වේ වෙනස් වෙනවා. නෑ. වැරදි ඔබ. සම්පූර්ණයෙන්ම වැරදි. දැන් ඔබ කතා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට කියන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කරන එක. ඔව් පාර්ලිමේන්තුවේ බහුතරයක් නෑ ඒක එහෙම නෙමෙයි තේරුම් ගන්න ඕනේ. රටේ නීතියක් තියෙනවා. ඊට පස්සේ තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තමයි දැන් තියෙන නීතිය. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා නීතියට ජනාධිපතිවරයාට බලය තිබුණා කැබිනට් මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම. දැන් ඒක නැහැ. දැන් තියෙන 19 වෙනි ව්‍යවස්ථා ප්‍රකාර ජනාධිපතිවරයාට අඩුම ගානේ මේ 19 වෙනි ව්‍යවස්ථාවේ අන්තිම ඡේදය කියනවා අඩුම ගානේ අමාත්‍ය ධුරයක්වත් දරන්න බෑ. ඒකින්ද ඔය කියන කතා හුදෙක් අර ගැලරියට කියන කතා. හරිද? මේ කිසිම විදිහක බලයක් ඔය දැන් අනුර කුමාර කියනවා. ඒක සජිත් ජනාධිපතිලා වැඩක් නැහැ නේ ඔබ කියන විදිහට. නෑ ජන පුළුවන් සජිත්ට පුළුවන් දැන් ඔහු අපේක්ෂකයා වෙලා විවරයි. ඔහුගේ අපේක්ෂකත්වය ඉවත් කරන්න දැන් රනිල් වික්‍රමසිංහට බෑ. දැන් ඔහු ජනාධිපති අපේක්ෂකයා. ඔහුට පුළුවන් වෙන්න ඕනේ ඔහු තරුණේ නිර්භයව ඉදිරියට ඇවිල්ලා මහ ජනතාවට මං ආයේ කවුරුවත් කියන දේ නෙමෙයි අහන්නේ මං දැක්ක ඔහු කියලා දෙනවා මං ওই දූෂිත අමාත්‍යවරු කිසි කෙනෙක් ගන්න නැහැ කියලා බය නැතුව ඇවිල්ලා මහ ජනතාවට ඔහුට කියන්න පුළුවන් නම් මම නැවත මම මේ අවස්ථාවේදී සැපත කරනවා මේ ඔබට අයිමි කරපු නීතිය මම ගේනවා ඊට පස්සේ මාස 3ක් ඇතුළත මම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව නොව කෙලින්ම මහ ජනතාවට සම්මත කිරීම සඳහා නීතියක් ගේනවා කියලා නැත්නම් ආණ්ඩුක්‍රම යථාව ගේනවා කිව්වොත් රටේ මහ ජනතාව ඒක පිළිගන්නේ නාගානන්දත් එතකොට ප්‍රකාශයක් කරයි. එහෙම නැත්තම් උදෙක් මම ගේනවා කිව්වට ඒක රටේ මහ ජනතාව පිළිගන්නේ. ඇයි? ඒක අවුරුදු 5ක්ම යන්න පුළුවන් ගේනවා කියන එක. එහෙම බෑ. නිශ්චිතව ඒක දක්වන්න ඕනේ. එතන ඉන්නේ වුන්. නමුත්
මේ විජිත හෙරත් එක්ක තිබිච්ච සාකච්ඡාවකදී මම මේක උන්ට දැනුම් දුන්නා. ඒක සම්පූර්ණ ඒක දැන් ඔබට බලන්න පුළුවන්. මම විජිත හෙරත් කිව්ව ජවිපේ විජිත ඕගොල්ලෝ දැන් කිව්වා ජනාධිපතිවරණයේදී ආණ්ඩු ක්‍රියාත්මක සම්මත කරන්න බෑ. දැන් මම කරයි. දැන් මම නාගානන්ද දැන් ඔබ කොහොම හරි වැලක්වන්න නාම යෝජනා දෙන එක. එහෙමනම් ඔබට පුළුවන් මේ අවස්ථාවේදී ජනතාවට දැන් ඔබේ අපේක්ෂකෙක් ඉන්නවා. නමට හරි අපේක්ෂකෙක් ඉන්නවා. ඔබට කියන්න පුළුවන් ඔහුලාව අර සජිත් ප්‍රේමදාස දෙක කියපු දේ තමයි කිව්වේ. කියන්න මෙන්න මේ ව්‍යවස්ථාවේ තිබිච්ච නෛතික ප්‍රතිපාදනය නැවත මං අතුලත් කරනවා. ඔබට මේ රටේ ජන පරමාධිකාරී බලධරය හැටියට තිබිච්ච නීති සම්මත කිරීමට තිබිච්ච බලය පාර්ලිමේන්තුව විසින් ඩැහැගත්තා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය ප්‍රකාර උදුරාගත නොහැකි. අත්හල නොහැකි. ඉනේලිබල් රයිට් එක. ඒක පාර්ලිමේන්තුව උදුරගත්තා. මම ඒක නැවත ඔබට දෙනවා. ඊට පස්සේ මම මේ නීතිය ගේනවා කියලා කිව්වට පස්සේ ඔහුට ඒක කරන්න පුළුවන්. එහෙම කළේ නැත්තම් සජිත් ප්‍රේමදාස ජනාධිපතිරයා වුණා කියලා පහවදා තවදුරටත් 46 වෙනි වගන්තිය ප්‍රකාර සම්පූර්ණ දුර කාලයේ අවසන් වන තුරු ඉන්නේ කවුද අග්‍රාමාත්‍ය? රනිල් වික්‍රමසිංහ. ඕක පොහොට්ටුවට කරන්නවත් බෑ. මාලිමාවට කරන්නවත් බෑ. එහෙම නැත්තම් අර පොල්ගෙඩියට කරන්නවත් බෑ. බැලුමට කරන්නවත් බෑ. රටේ නීතිය මේකයි. දැන් මේකේ ඔක්කොමත් එක්ක ඔබතුමා ඔය මේ වෙලාසන කතාවක් තිබුණා නේද? දැන් ඔබතුමා දැන් අර කියනවානේ තාම ඔහුවත් දන්නේ නැහැ අපේක්ෂකෙක් විශේෂ කෙනෙක් එනවා. ඔහු තමයි මේ රටේ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ කියලා. දැන් අපි දැන් අනාබැකි කියන ওই විකල්ප කණ්ඩායම නියෝජනය කරන්න. දැන් ඔක ඔබතුමා තමයි ඒ කියලා ගොඩක් දෙනෙක් කිව්වේ. දැන් ඒ විදිහට ඇවිල්ලා දැන් මේ නාගානන්ද තමයි එන්නේ යන්නේ කියලා කරලා එහෙම. ඒ කියපු දේ චතුර. ඕකත් තව කල්යන වලට මේ වීඩියෝ මේ ඔඩියෝ රෙකෝඩින්ග්ස් එයි. ඔහු ওই කියන පුද්ගලයා කරපු ප්‍රකාශ නාගානන්දගේ එන එක වලක්වන්න කරපු ප්‍රකාශ මොවුන් ඒවත් එලියට එයි. මම ඔබට අද සාහිතක වෙනවා ඒවත් එලියට එයි. මොවුන්ගේ තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තිබුණා චතුර මේ ලංකාවේ. මම ඔවුන්ට දොස් කියනවා නෙවෙයි. මේ රටේ මිනිස්සු කුණු කණ්ඩ කැමතියි. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. 225 පමණක් නෙවෙයි. 225 ජනාධිපතිරයා ඇඳලා පල්ලෙහාට ඔබ දැක්කනේ ජනාධිපතිරය දැන් දුන්නා මිලියන 800ක් ඔහුගේ නිවස දුන්නේ එකගෙවක් නෙමෙයි. ඔක්තෝබර් 26 වෙනිදා රාජ විරෝධී කුමන්ත්‍රණයක් කරපු දෙන්නෙක් අග්‍රාමාත්‍යවරයා හා මහින්ද රාජපක්ෂ ඒ රාජ විරෝධී කුමන්ත්‍රණයක් කරපු දෙන රටේ නීතියක් තිබ්බනම් අද කොහෙද ඉන්න ඕන? ඉරගෙදර. මිලියන 800ක ගයක් මොවුන් දෙන්නට පුළුවන් දෙන්න තත්ත්වෙට මේ රටපත් වුණා. ඉතින් දෙන්නේ අර මොකද්ද පර මොකද්ද කියපු කෙනා නේ දෙන්නේ. තව මොනවද කියන්නේ? ඒ තත්ත්වෙට මේ රටපත් වුණා. මේක තමයි යථාර්ථය. මේක තමයි රටේ මහජනතාව තේරුම් ගත යුත්තේ. ඒකින්ද මේ රටේ මෙන්න මේ දේ රටේ මහජනතාව ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මොකද්ද? මේ රටේ නීතියක් නැත. ඔය කියන පුද්ගලයා, ඔය ප්‍රකාශය කරපු අය කැමති නෑ මේ රටේ නීතිය ආධිපත්‍ය ස්ථාපිත වෙලා අධිකරණයේ ස්වාධීනත්වයේ. මේක ඉතාම වැදගත් ස්ටේට්මන්ට් එකක්. ඔබ දකින්න ඔස්ට්‍රේලියාවේ ගියාම ඔවුන් කියන්නේ මොකද? අපි ලස්සනට ජීවත් වෙන්නේ රටේ නීතියක් තියෙනවා. ජපානයේ ගියාම ආවම ඔබ කොහොමද මේ ලස්සනට ජීවත් වෙන්නේ? මේ රටේ නීතියක් තියෙනවා. ජනාධිපති අගමැතිගේ ඉඳලා පල්ලෙහාටම රටේ නීතියක් තියෙනවා. යුරෝපයේ ඕන රටකට ගිහිල්ලා බලන්න, කැනඩාවට ගිහිල්ලා බලන්න, USA ගිහිල්ලා බලන්න, ඒ රටවල නීතියක් තියෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරපු වහාම මේ කුණු කණ අයට මම කියන්නේ එක එක ප්‍රමාණයට කුණු කනවා. මේගොල්ලන්ට ඒකට තියෙන අවස්ථාව අහිමි වෙනවා. මේ නාගානන්දා ගන්න ස්ථාවරය ගණ්ඩ නම් විරාගේ ප්‍රණීතකම දකින්න ඔබ කියලා අහලා තියෙන තතු පමන් සප්පුරි සංවදාමේ යෝවරිය සත්‍යානි අවෙච්ච පස්සති කියලා කිව්වේ. මේක ඇවිල්ලා චතුරාර්ය සත්‍ය දකින්න කෙනෙක් විය යුතුයි. කුණු කෑම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර යුතුයි. දුක්ඛ සත්‍ය දකින්න කෙනෙක් විය යුතුයි. මොවුන්ට වෙලා තියෙන මොකද චතුර? කුණු කාලා. ඊට පස්සේ හිතනවා මේක සැපයි සුඛයි සුවයි මේක මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා. වැඩේ වැරදුනාම පංචස්ථාප වෙලා ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා තිරුපතිගේ තරාදිය වාඩි වෙනවා. මේක තමයි අද ලංකාවට වෙලා තියෙන දේ. ඒකින්ද මේ රටේ අල්ලස දූෂණය වංචාවට විරුද්ධව නැගී සිට මිලියන ගාණක් ජනතාව මොවුන් අතරමං කළා. ඉතින් මේ අවස්ථාවේදී මම මේ රටේ මහජනතාවට මම හෙට මේ සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. ඒක මම අදත් ඔබට දැනුම් දුන්නා. කිසිම දේශපාලන පක්ෂයක් ඔබ පිළිගන්න එපා. ඔබ වෙනුවෙන් මේ ගැන ආපු ඉදිරිපත් කරපු වැඩපිළිවෙල දැනටමත් ජවිපේ ප්‍රතික්ෂේප කර හමාරයි. ඒකින්ද ජවිපේට කිසිසේත්ම ඔබේ නියෝජිතය හැටියට මේ ලංකාවේ තවදුරටත් පිළිගන්න එපා. ඒ වගේම දැන් ඔබ දැක්ක අර සීල රත්න හාමුදුරුව, ඊළඟට කවුද අජන්තා, ඔවුන්ට දුන්නා මේ වැඩපිළිවෙල ගෙනියන්න කියලා. මම කිව්වා මේක ගෙනියන්න කියලා. බලමු අපි ඔවුන් ගෙනියයිද කියලා. මට දැන් නම් එහෙම දෙයක් මට ඔවුන් පේන්නේ නැහැ. මම ඔවුන්ගේ වැඩසටහන් ගොඩක් බැලුවා. ඔවුන් ගෙනියයිද කියලා බලමු.
කවුරු හරි හැබැයි මේක තියෙන මේක කතුරු කෙනෙක් ඉන්නවා මේ වැඩේ ගිනියන්ට නම් ඒ කතුරු ඉන්න ඕනේ ඒකින්ද අනිවාර්යයෙන්ම මේ නාගානන්දගේ වැඩසටහන මෙතනින් ඉවර නැහැ ඔහු අනිවාර්යයෙන්ම ඉදිරියෙන් එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ වැඩසටහන අරගෙන නැවත ගේනවා පාර්ලිමේන්තු මැතිවරණයේ එනකොට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරලා එතකොට ආයෙ වෙට්ටු දාන්න හම්බෙන්නේ නැහැ කාටවත් ඒ සමගම මේ ජනරජ ව්‍යවස්ථාව සමග නැවත ඔබට එනවා මේක හැබැයි පාර්ලිමේන්තුවට කවදාකවත් සම්මත කරන්න දෙන්නේ නැහැ රටේ නීතිය ආධිපත්‍ය ස්ථාපිත කළා චතුර මේ ළඟදී තිබුණා ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ මේ අපේක්ෂකීන්ට යෝජනා කළා වැඩසටහන ඒකේ කතා කළේ වගවීම වගකීම හා වගවීම accountability accountability අනිතික transparency ඒකට අපි කියන්නේ විනිවිදබාරය මේ අපේක්ෂකයන්ට දැනුවත් කරන්න මටත් ගෑන්න කිව්ව මමත් ගියා අපේක්ෂකයෝ එක්කෙනායිද කොහෙද ඇවිත් ඉති දෙන්නේ කැවිත් ඉතියා ව්‍යවස්ථාවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා රටේ මහ ජනතාව දැනගත යුතුම දෙයක් තමයි නීති ඉදිරියේ සමාන ආරක්ෂාව නමුත් ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන් කියනවා මේ ආයතන ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණ ව්‍යවස්ථාදායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විධායක කියන්නේ විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ මහජන මේ ඔක්කොම රටේ පොදු සම්පත් නිදහසේ මංකොල්ල කෑවද ඔබ දන්නවනේ ඔබ දන්නවා අද සෞඛ්‍යයට මොනවද වෙලා තියෙන්නේ අපි ඉස්පිරිතාලේට ගියම අහිංසක මිනිස්සුන්ට ඇඳ යට ඉන්න ඕනේ බෙහෙත් ටික කියලා එළියෙන් ගේන්න ඕනේ අධ්‍යාපනයේ ගියා මම ගියා කොහෙද මන්යංගිනිය ගියාම අඩි 8ක් 9ක් වගේ උස වහලේ තනි කර ඇස්බස්ටස් ෂීට්ස් කියන එක චතුර ලෝකයේ ඔබත් ඉඳලා තියෙනවා බ්‍රිතාන්‍යයේ පාවිච්චි කරන්න පුළුවන් සපුරා තහනම් ඒකේ ඩස්ට් එකට මොනවද හැදෙන්නේ කැන්සර් ලෝකේ යුරෝපයේ කිසිම රටක පාවිච්චි කරන්න බැරි දේවල් තුන කුඩා දරුවෝ පට්ට අවුවේ මම විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා කරුණාකර මේ දරුවෝ ටික ඉවත් කරන්න ඔක්කොම දරුවෝ ටික ඉවත් කළා මේ රටේ දේශපාලනය කරන්න එන මිනිස්සුන්ට මේ දක්වා මහ ජනතාවගේ හද ගැස්ම ඔවුන්ගේ කඳුළු දුටුවේ නැහැ ඒකෙන්ද මේ අධ්‍යාපනයේද සෞඛ්‍යයේද ප්‍රවාහනය ගැන කතා කරන්න ඕනේ ඔබ දකින්න ආද මොකද්ද තත්ත්වය කියලා ඔවුන්ට පැජරෝ ලෑන්ඩ් ක්‍රූසර් ජගුවා මර්සිඩීස් මේ BMW ඔක්කොම තියෙද්දි අපි අය වවුල් වගේ යන තත්ත්වයට අපේ මහ ජනතාව පත් කරලා දෙනවා එහෙනම් මේකේ පැහැදිලි ක්‍රමවේදයක් විය යුතුමයි ඒක කරන්න නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කළ යුතුමයි මහ ජනතාවට මෙන්න මේ පණිවිඩය කියනවා මම දකින්නවා මේ අපේ මගේ මිත්‍ර පල්ලෙවත්ත සහෝදරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ තියෙන්නේ මේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගේ මිත්‍රයා කියනවා ඔහු පැමිණියොත් සෙපරේෂන් ඔෆ් පවර් ඩොක්ටරින් හරි ඒ කියන්නේ බලතල බෙදීමේ සිද්ධාන්තය ඔහු නැවත පිළිටවනවා කියලා මම ඒ ඔහුගේ එකක් ටිකක් කියනවා ඌ කියන ඒ වගේම ජනතා මූල්‍ය ව්‍යවස්ථා සම්පෝදනය ඒ කියන්නේ මේ අර කියපු දේ මොනවාද පරමාධිකාරී ජනතාව හරහා ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඊළඟට ඔහු කියනවා නීතියේ ආධිපත්‍ය පිළිටවනවා කියලා ඊළඟට කියනවා අභිමානවත් සමානත්වතාවයේ පදනම් කරගත් ගෞරවාන්විත සමාජයක් ගොඩනගනවා. ඊළඟට දූෂණේ අල්ලස වංචාව අත්හිටවනවා කියලා. මේත් අර වගේම තමයි. මගේ මිත්‍රයා. නමුත් ඔහුට මම කියන්නේ මේ වැඩ එකක්වත් කරන්න කොහෙත්ම පවතින ව්‍යවස්ථාව තුල බෑ හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ඈන් ජනතාවගේ අධිකරණ බලය අධිකරණය විසින් ස්වාධීනව ක්‍රියාත්මක කරනු ලබන්නේ කියන එක ලංකාවේ ව්‍යවස්ථාවෙන් අහිමි කළා. ලංකාවේ ව්‍යවස්ථාවෙන් අධිකරණයේ පාර්ලිමේන්තුවට ගැට ගහලා තියෙන්නේ. ඒකෙන්ද අධිකරණයේ ලංකාවේ අසරණයි. ඒක තමයි අර කාපුව මිට නඩුවේ මේ මන්ත්‍රීවරු අමාත්‍යවරු ජනාධිපති ඇතුළු බිලියන 7ක බදු වංචාවක් සම්බන්ධ මේ නඩුව ගෙන ආපු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිස්කාරු පහක් අග්‍ර මිනිස්කාරවරයා පවා ඒ නඩුවෙන් ඉවතුනේ ඇයි? ඔවුන්ට දිස් කියලා වැඩක් නැහැ. අධිකරණය දනගස්සලා තියෙනවා මේ ලංකාවේ පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය හැමෝම. ඒකින්ද මේ වැඩේ ඔහු ක්‍රියාත්මක කරන්න නම් ඔහුට තිබුණේ පල්ලෙවත් මිත්‍රයාට මගේ කරන්න තිබුණේ නාගානන්දගෙන ආපු වැඩපිළිවෙල පිළිගන්න. නමුත් දැන් නාගානන්ද කියන එකක් පිළිගන්නේ කොහොමද දැන් ඔබ වාහන ගැන කතා කරා. ඔබ කාණි පර්මිට් එකකින් වාහනයක් ගෙනාවා කියලා චෝදනා තියෙන පුද්ගලෙක්. ඔබ ඒ වාහනේ ගෙනල්ලා මාස 3ක් ඇද්ද අපව ප්‍රතිපනනය කරන්නේ නැහැ. ඔබ ඒ වාහනේ තියාගෙන තවත් මාස 6ක් තියාගන්නවා. එතකොට මේ සම්බන්ධයෙන් චෝදනාවක් තියෙන ඔබ කොහොමද වාහන අනිකුත් අයගේ වාහන ගැන කතා කරන්නේ? ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබ කාණේ ස්කීම් එක ස්ටඩි කරන්න ඕනේ. කාණේ කියන්නේ ඔය වගේ ඔය කාණේ කියන්නේ
විදේශ පුරවැසියෙකුට තමන් පාවිච්චි කරන වාහනේ ලෝකේ ඕන රටකට නිදහසේ ගෙනියන්න පුළුවන්. ඒකෙම තියෙනවා එක කන්ඩිෂන් එකක්. ඒ යන තැන ඔබ නවතිනවා නම් ඔබට ඒ වාහනේ ඒ රටේ රේගුවට ප්‍රකාශ කරලා බදු ගෙවලා වාහනේ තියාගන්න පුළුවන් කියලා. හරි. නාගන්නද ගෙනාවේ ඔහු පාවිච්චි කරපු Toyota Drive 4 කියන පරණ වාහනයක්. මේ අලුත් වාහනේකුත් නෙමෙයි. ඒ ගෙනල්ලා ඒකේ අවුරුදු දෙකක් කාණ එක එක්ස්ටෙන් කරලා අවසර ඉල්ලුව ආනයන පාලකගේ මේකට බදු ගෙවලා තියාගන්න. ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. අධිකරණයට ගිහුවන් පස්සේ ඊට පස්සේ මේ වාහනේට බදු ගෙවලා වාහනේ තියාගන්න දුන්නා. ඒක නාගන්න දෙන්න රන්නේ නෙමෙයි. ඊට පස්සේ මේ වාහනේ ගෙනාවු ඔක්කොටම අවසර දුන්නා. බදු ගෙවලා වාහනේ තියාගන්න. මොකද ඔබ දන්නවා ලංකාවේ මේක වංචාවක් විදිහට සිද්ධ කරනවා කියලා. නෑ ඒ මම දන්නවා. වාහන තියනවා මේ ලංකාවේ කාණේ ගෙනල්ලා හොරෙන් වාහන විකුණලා බිලියන් ගණක් මිලියන් 100 ගණක් මේ රටේ වංචා කරනවා. ඔබත් ඒ වංචාවෙම රිංගුව නෙමෙයි දෙතන තියෙන නීතිය සිදුරේ. නාගන්න කිසිම වංචාවක් කළේ නෑ. ඔහු ගෙනාවු වාහනේ රේගුවට ප්‍රකාශ කළා. අවසර ඉල්ලුව ආනයන පාලකවරයාගෙන් ඊට පස්සේ බදු සම්පූර්ණ බදු ගෙවලා තමයි වාහනේ තියාගත්තේ. කිසිම දෙයක් වංචා කළේ නැහැ. නමුත් ඔබට මේ දේත් කියන්න ඕනේ ඔය ප්‍රශ්නේ නගපු හින්දා. කාණේ සිස්ටම් එකට ඔබට මතක ඇති 2015 ජනාධිපති මැතිවරණයේදී මේ මේ පොහොට්ටුවේ කට් පොහොට්ටු වෙන්නේ මේ කවුද? ඔය මාලිමාවේ කට්ටිය. මොනවාද මේ? බෙල් එකේ කට්ටිය, ජවිපේ කට්ටිය. මොවුන් කීකේ ගියා මහින්ද රාජපක්ෂගේ ළමයි මිලියන 970ක බදු වංචාවක් කළා මේ මොනවාද රේස් පදින්න වාහන ගෙනල්ලා කියලා. සම්පූර්ණ බොරුවක්. මහින්ද රාජපක්ෂ වැරදි කරපුවා කෝටියක් තියෙනවා. මේ රටේ ජනතාවගේ බදු සම්පත් වංකොල්ලලා කාව කෝටි ආරයක් තියෙනවා. මම මේ සම්බන්ධයෙන් ඔබ දන්න නාගනන්ද රේගුවේ විශේෂ විමර්ශන අංශයේ ප්‍රධානියා සම්පූර්ණ විමර්ශනයක් කළා හොයාගත්තා. මේ එක වාහනයක්වත් ලංකාවේ තියාගෙන නැහැ රේස් පැදලා අර කාණේ සිස්ටම් එක යටතේ රී එක්ස්පෝර්ට් කළා තිබුණා. මම අනුර කුමාර දිසානායකට නුගේගොඩ රැස්වීමකදී කිව්වා එළියේදී රැස්වීම වේදිකාවේ නෙමෙයි එළියේ සෝමාන් සාමරසිංහ අතිතිය මම කිව්වා කරුණාකරලා ඔක නිවැරදි කරන්න. මේක අලි බොරුවක් මේ කියන්නේ රටේ මහ ජනතාව වංචා කරන්න එපා. රාජපක්ෂ වැරද්දක් කරලා තියෙන දේට වැරදි කියන්න. නොකරපු දෙයකට වැරදි කියන්න එපා. ඔක නිවැරදි කරන්න එක. නමුත් ඔහු ඒක පිළිගත්තේ නැහැ. ඒකයි තමයි මෙතන තියෙන ප්‍රශ්නය. වැරද්ද වැරද්ද විදිහට දකින්න චතුර. නමුත් දැන් ඔබ වැරදි කළා තියෙන නාගානන්ද නාගානන්ද මේ කාණේ මේකෙන් ඔත්තු දුන්න කියන චෝදනාව තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඒ කියන්නේ ඔබ වාහනේ ඔබ ගෙනාව විතරක් නෙමෙයි. මේක ඔත්තුවක් විදිහට දැන් නාගානන්ද වාහනේ ගේනකොට ඒ වාහනේ ship කරන්න ගියාම shipping agent ලන්ඩන් වලදී මගෙන් අහනවා චතුර ඔබ මේ වාහනේ ඇත්තටම ගෙනියන්නේ එහෙ ගිහිල්ලා තියාගන්නද? මම ඇයි එහෙම අහන්නේ? මට පුළුවන් මේ වාහන ලංකාවේ ඕනතරම් ප්‍රසිද්ධිය විකුණනවා. මට මේක ඕගනයිස් කරන්න පුළුවන් මේ වාහනේ විකුණන්න කියලා. මං ආපු හැටියේ කොළඹට. එතකොට හිටියා මගේ මිත්‍රයෙක් හිටියා ලංකාදේව කියලා රේගුවේ අධිකාරිවරේ. මං ඔහුට කිව්වා කාණේ වාහන 200 300ක් ලංකාවේ තියෙන හොරෙන් විකුණන ඒවා. හරිද? මේ වාහන ඔක්කොම අත්අඩංගුවට ගන්න කියලා. ඒක ඒ විදිහට වාහන රසක් ප්‍රසිද්ධියේ විකුණපු අත්අඩංගුවට ගත්තා. මේ නාගානන්ද කියන්නේ මේ කුණු වැඩ කරනගෙන නෙවෙයි. ඔහුට 1000ක් වට වෙලා ගැහුවා. ඔහු විවෘතව වේදිකාවට එනකොට ඔක්කොම දාලා දුවන රටක් මේක. හරිද? නිකින්ද නාගානන්දට යම් කෙනෙක් යම් චෝදනාවක් කරනකොට දෙපාරක් හිතන්න ඕන. දෙපාරක් හිතන්න ඕනේ මේක හරියට පාරා වලල්ල වගේ ඔවුන්ගේ බෙල්ලට මෙනවා කියන එක. හරිද? දැන් ඔබ අහුවේ කාගේ හරි බහක් තුලින්නේ? නෑ බහක් නෙමෙයි. මේ සම්බන්ධ දීපු ইনফরমේෂන් නේද? මම මේ සම්බන්ධව මෙහිමයි ඔබතුමා නෙමෙයි කවුරු වවත් CA/ කියන්නේ කෝටෝ ඇවිල් එකේ රිට 314. ඔව්. මේ මගේ නඩුවද? ඔව් ඒක. ඔව් මම නඩුව දැම්මේ මොකටද? අධිකරණයේ මේ ලංකාවේ විනිමය පාලකවරයා මේ කියන්නේ ආනයන අපනයන පාලකවරයා තමන්ගේ වගකීම පැහැර අරමින් නීතියෙම පැහැදිලිව දක්වලා තියෙනවා නම් ඒක ගෙනියන්නේ නැහැ. ඒක තියාගන්න අදහස් කරනවා කියලා නම් ඔහු ඒකට තීන්දුවක් දෙන්න ඕනේ. ඒ තීන්දුව දෙනකොට දෙන්නේ නැති හින්දා තමයි අධිකරණයට ගියේ. ඒක හදෙන් අධිකරණයේදී නඩුව සමතයකටපත් කළා බද්ධ ගෙවල් හිටන් තියාගන්න. ඒක මගේ නීතිමේ අයිතිය. හත්ත පහකවත් බදු වංචාවක් කළා නැහැ එතන. වාහනයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයකට. ඔව්. ඔබට 2001 ආසන්න කාල වකවානුවේදී. ඔව්. රටෙන් යන්න වෙනව නේද? ඔව්. එහෙදී ඔබ යම්කිසි අසාධාරණයකට ලක් වෙනවනේ. ඔව්. ඒ අසාධාරණ ලක් වෙච්ච දේශපාලඥයා අද කතා කරන්නේ නිදහස සමාජයේ සමාජයේ සුන්දර තැනක් කරනවා. ඔබ කැමතිද ඒ කතාව කියන්න? ඔබේ කතාව හැංගුවා ඒ කතාව. ඒක කිව්වේ නැ කවදාවත්. චතුර නාගානන්ද ඇවිල්ලා පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වා ජීවිතේ එකම ගමනක් යන්නේ. ඔහු 1978 රේගුවට බැඳෙන්නේ. ඒ ගමන චතුර මෙහෙම මහා හරි කර්කශක ගමනක්. අවස්ථාවක
ඔහු අත්අඩංගුවට අරගෙන මේ රේගුවේ තියෙන බරපතල වංචා දූෂණ හෙළිකිරීමේ වරදට අත්අඩංගුවට අරගෙන ඔහු රිමාන්ඩ් කරනවා. නමුත් ඊට පස්සේ නඩු පවර පෙබරවාරි 13. ඔව් ඒත් නඩු පවර සහයෝගයක් ඔබතුමා. ඉන්න නඩු පවරපුවාම CID එකෙන් ගෙන්නනවා රජයේ නීතිඥවරයෙක් ගෙන්නන නාගානන්ද රියුද්දව නඩුව මෙහෙවන්න. ඒ ආපු නීතිඥවරයා හැබැයි ඔහු නීතිය ගරු කරන කෙනෙක්. ඔහු එක බලපු බැලූ බැල්මට දැනගත්ත මේක සම්පූර්ණ බොරු නඩුවක් කියලා. ඔහු විනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් කළා මේක සම්පූර්ණ දේශසහගත නඩුවක්. ෆ්‍රාන්සිරි ෆනෑන්ඩු මේ මොරටු හිටපු ලෝයර් කෙනෙක් දැන් ඉන්නේ කැනඩාවේ. ඔහුගේ මේක සම්පූර්ණ සාවාද්‍ය නඩුවක් වහාම නාගානන්ද නිදොස් කොට නිදහස් කරන්න කියලා. ඒ වගේම තමයි ඔබ අහපු ඔය ප්‍රශ්නේ සම්බන්ධ නඩුවේදී ලංකාවෙන් පිටත් වෙන්නේ මගේ දෙවනි පුතා මෙතන ඇවිත් ඉන්නවා. පුතා කියයි. ඒ නඩුව වාහන හතරක් සම්බන්ධ නඩුවක්. එක්කම කොග්ගල බීච් හොටෙල් එකට පර්මිට් හතරක් දීලා තිබුණා. මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ප්‍රවර්ධනය කිරීම සඳහා මේ දීලා තිබුණා. මේ පර්මිට් ඔහු ඔක්කොම වික්කා. එකක් ගත්තේ ද ෆිනෑන්ස්, එකක් ගත්තා ලුම්බිනියක් පිරිය, එකක් ගත්තා අරවින්දඩ සිල්වා, අනිත් එක ගත්තා අර්ජුන රණතුංග. ඔබ දකින්න ඇති නීතියේ මෙන්න මෙහෙම නීතියේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කවුරු මොන නියෝගය දුන්නත් ඒ නියෝගයේ නීතිරෝධී නම් ඔබ ඒ නීතිය ඒක ක්‍රියාත්මක කරන්න බැඳිලා නැහැ. තුන් දෙනෙකුට රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කළාට පස්සේ හතරවෙනි නඩුව ආපුවාම අර්ජුන සම්බන්ධ නඩුවේදී එවකට හිටපු ජනාධිපතිනිය මොනවද කළේ? නියෝගයක් දුන්න නාගානන්දට අග්‍ර අධ්‍යක්ෂක ජනරාල්වරයා ලවා ඒ නඩුව යටපත් කරන්න. අගෝස්තු මාසයේ 2001 මහතන 6 වෙනිදා මේ නඩුව ගත්තම මම කිව්වා ඕන දෙකට නඩුවට ඉදිරිපත් වෙන්න කියලා. අර නඩුව දෙකට ගත්තම අධ්‍යක්ෂක ජනරාල්වරයා දුරකථනයෙන් කතා කරලා ගියා වහාම මේ නඩුව නවත්තන්න යටපත් කරන්න. ටෙලිෆෝන් එක රිසීවර් එක පැත්තකින් තියලා දෙකට පටන් අරන් පහ වෙනකන් නඩුව කරලා ඒ තීන්දුව අර තීන්දුවමයි දුන්නේ. 146ක් දඩත් ගැහුවා. මොකද උනේ? මෙතන ඉන්නා මගේ පුතා ටෙලිෆෝන් කෝල්ස් එනවා ගෙදරට. මොනවද එන්නේ? එතකොට මොහුගේ පීතෘ යම් මරණයක් සම්බන්ධව අප පිට නිදහස් කළා හිටියේ. ගෙදරට මරණ තර්ජන කරනකොට ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් අද දවසේ දූෂණය වංචාව සම්බන්ධයෙන් ඔහුගේ පියා එතකොට අමාත්‍යවරයෙක්. ඔව්. රෙජිරන්ත. ඒක නිසා අධ්‍යක්ෂක ජනරාල්වරයා එවකටියා ඊට කලින් හිටිය කවුද? WDL පෙර. මේ වගකීම ඔබතුමා ගන්න ඕන 100%. අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩට එීම මාස ගාණක් නවත්වනවා. ඊට පස්සේ indefinite leave දින නීමයක් නැතුව නිවාඩු යවනවා. ඔහු ඉල්ලනවා පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව. ආරක්ෂක හමුදාවෙන් ඉන්නවා, යුද හමුදාවෙන්. ඒ කිසි දෙයක් කරගන්න බැරි වුණාම අධ්‍යක්ෂක ජනරාල්වරයා බ්‍රිතාන්‍ය මහත් කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ නිලධාරියා රටින් පිට කරන්න කියලා. අන්න එහෙම තමයි ලංකාවෙන් ගියේ. ඊට පස්සේ ඔය හිටු ලීඩ පත්‍රයේ හිටිය කවුද එතකොට එඩිටර්? අර මරලා දෙන්න ගසන්ද වික්‍රමතුංග මහත්මයා. මට ලන්ඩන් වලට කතා කරලා මගෙන් ගන්නවා මේ වාහනේ සම්බන්ධ තොරතුරු. ඔහු මේ ඔක්කොම ප්‍රෙසිඩන්ට්ගේ ෆොටෝග්‍රාෆ් එක දාලා චන්ද්‍රිකාගේ, ඊට පස්සේ කායකේ ෆොටෝග්‍රාෆ් එකක් දාලා පත්‍රයේ හෙඩ්ලයින් එක දැම්මා. මේ ලංකාවේ නීති ආධිපත්‍ය කොතෙක් බිඳවැටලා කියනවාද නම් චතුර, ඒ වාහනේ 110කට යටත් කළා ජනාධිපති විනිය රටේ නීතිය සම්පූර්ණයෙන්ම යටපත් කළා ආපහු දෙනවා. ඒකයි මේ කියන කතාව. නෑ මට ඇත්තටම අවුල්ගේ දැන් ඔබ එවැනි චෝදනා තියෙන පුද්ගලෙ එහෙම මට තියෙන පුද්ගල නෑ නෑ මං කියන්නේ ඔබ ඒ වගේ පුද්ගලයෙකුට එරෙහිව නැගී සිටිලා මේ සම්බන්ධයෙන් කතා කරලා ආපහු මොකටද කාණි පර්මිට් එකක් අරගෙන ඕක ගාව ගන්න ගියා? මොකද කාණි පර්මිට් එක? නෑ මං කියන්නේ අපරාධේ වාහනේ ගෙනල් ඉවරලා මේක පාවිච්චි කරලා තියාගෙන ඊට පස්සේ මම ආවේ ලංකාවට 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම ඔහු ඉල්ලීමක් කළා ලංකාවට එන්න කියලා. මට කවුද ආවේ ඔහුගේ ලේකම්? කවුද හිටියේ දැන් අර අවුරුදු 3ක් ඉරේ ගිහලා ගෙදර ගිහින් වීරතුංග මහත්මයා. ඔව් ඔහුගේ ඉල්ලීමක් ආවා. ඒතකොට ලංකාවට එන එක ආවේ මම දන්නවා මොවුන් කියන්නේ එකක් කරන්න එකක් කියලා. සැකපිට ආවේ ආවොත් එහෙමයි එහෙම නැත්නම් ඒ වැඩේ කරනවා නම් මෙහෙමයි කියලා තමයි මම කාණේ එකක් අරගෙන ආවේ, වාහනයක් අරගෙන ආවේ. මම ඔබට නැවත කියනවා, මම නැවත කියනවා කාණේ සිස්ටම් එක යටතේ වාහනය කවුද දෙකක් තියාගන්න පුළුවන්. ඒ වාහන ඒ කාණේ තුල වාහනේ පාවිච්චි කළා ඒක ඔබ මෙහෙ තියාගන්නවා නම් බදු ගෙවලා තියාගන්න පුළුවන්, නැත්නම් වාහනේ ආපහු ගෙනියන්න පුළුවන්. ඒ විකල් ඒතකොට දෙකක් තියෙනවා, එකක් ආපහු යවන්න පුළුවන්, එකක් බදු ගෙවලා තියාගන්න පුළුවන්. ඉතින් නාගානන්ද අංශු මාත්‍රක වරදක් කළා නැහැ. ඒකට ගෙවිය යුතු බදු ගෙවලා ඔහු වාහනේ තියාගත්තා. ඒ වගේම ඔබ මේ අයට විරුද්ධව මේ සිස්ටම් එකට විරුද්ධව ගිහිල්ලා කියනවා මේ අය වාහන
ගණනා වංචා කරන මේ එන හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම අපි දකිනෝ එලිපිට තමන්ගේ වාහනේ විකුණන කාසෙල් කාර්යකට ගිහිල්ලා දෙනවා පර්මිට් එක අවස්ථාව දෙනවා මං කියන්නේ දැන් මේක අපි දකිනෝ අවුරුදු ගාණක් තිස්සේ දැන් ඔබ ඒකට යන්න මවසාවියට ගිහිල්ලා විරෝධතා දක්වනවා නමුත් අවසානේ මෙච්ච දෙයක් නෑනේ මං ඔබට ඒකට හේතුව කිව්වා ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීමේ ආයතනය ආනුක්‍රියාතාවයේ 105 වන වගන්තිය කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීම to protect vindicate and foster මේක තමයි පාවිච්චි කරලා තියෙන වචන හරිද enforce people judicial power නමුත් චතුර්ය ලංකාවේ අධිකරණයට ඒක නිදහසේ ක්‍රියාත්මක කිරීමේ බලය ව්‍යවස්ථාවෙන්ම අහිමි කරලා තියෙනවා ඒක තමයි මම ඔබට කිව්වේ ඔබ කියපු දේ හරි මට මේ මතක් වෙන ඔබ කාපමින් නඩුව කිව්වම ඒ නඩුවේ චූදිතෝ කීතර ඉන්නවද 100 ගාන මුදල් ලැබෙතිත් ඉන්නවා දැන් ඉන්න මුදල් ලැබෙතිත් මේ වාහනේ පර්මිට් එක විකා ඊළඟට ඔය උරුමිත නඩු ව්‍යවස්ථාව ගැන ආපු අමාත්‍යවරයා කවුද ජයම්පති වික්‍රමරත්නත් ඉන්නවා මේ ඔක්කොම ඉන්නවා මේකේ ඒ කියන්නේ මොවුන්ට දොස් කියලා වැඩක් නැහැ මේකේ මේ ක්‍රමයේ ඒ තරමට බිඳ වැටලා තින්නේ ඒක හොඳින් දැකලා වසර 10ක් තිස්සේ මේක හොඳටම දැකලා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නාගානන්ද ගෙනාවේ මේ පවතින ක්‍රමවේදයෙන් මේ රට ගොඩ ගන්න බෑ මේ රටේ මහ ජනතාව දැනුවත් කරන්න ඕනේ මහ ජනතාවට කියන්න ඕනේ ඔබයි මේ රටේ බලධරයා මේ ආයතන තුනම ඔබේ ග්‍රහණයට පත් කරන්න ඕනේ මේකේ තියෙන විශේෂත්වය තමයි ව්‍යවස්ථා ආදායකය පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා මේ ඔක්කොම ජනතාවගේ බලයට යටත් කරනවා ඒ වගේම අධිකරණයේ පවා අල්ලස දූෂණය වංචාව කියන වරදවලදී මේන් ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා සිරදඬනය සහ ඒ වගේම දේපළ රාජතන්ත්‍ර කිරීමේ නීතියට යටත් කරන්න ගෙනාවේ කවුද නීතිය සම්මත කරන්නේ කවුද සම්මත කරන්නේ රටේ මහ ජනතාව ඒක ඉතා සුන්දර දෙයක් ඒක තමයි මේකට මෙච්චර ලෝකෙම ජනතාව ආකර්ෂණය වුනේ හැබැයි මට 100% විශ්වාසයි මේ වැඩසටහන මේ ලංකාවේ කවුරුත් ගේන්නේ නැහැ නැවත ඒක නිසා මම කියනවා ඔබට ආපහු එනවා තම මාස ගානකින් පාර්ලිමේන්තු මැතිවරණේ ඔබේ සිහිනය මේ රට හරිතැනකට ගෙනියන්න ඔබට ලොකු උවමනාවක් තියෙන කියලා නාගන්න හොඳට දන්නවා. මේ වැඩේ ගෙනියන්න නම් අර කීපු ක්වොලිටි එක තියෙන්න ඕනේ. මොකද්ද? එතකොට නාගනන්දගේ පක්ෂේ මොකද්ද ඒකට එන්න බලපෑ? දැන් මම පක්ෂේ අනිවාර්යයෙන්ම මේ ජනාධිපති එතුණෙන් පස්සේ මහින්ද දේශප්‍රිය මහත්මයා එක ලියාපදිංචි කරන්න දැන් පොරොන්දු වුණා. අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරනවා. එතකොට ආපහු ජනතාව හමුවට එන්නේ පාර්ලිමේන්තුවේ තුල හඬක් නගලා මේකද මේ පාර්ලිමේන්තුවේ කුණු කන මිනිසුත් එක්ක මේක කරන්න බෑ. ඒතර ඔබ පාර්ලිමේන්තුව ගියම වාහනේ විකුණන්නේ මේ පර්මිට් එක විකුණන්නේ. පර්මිට් එකක් දෙන්න බෑ චතුල. ඒකත් කියන්නේ ඔබ යන්නේ පාර්ලිමේන්තුව විතරයි මං කියන්නේ. නෑ 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 නෑ. ඒක තේරුම් ගන්න රටේ මහ ජනතාව දැනුවත් කරන්න. ওই පර්මිට් එක දෙන්නේ excise special provision law. ඒ නීතියේ 3C කියන වගන්තිය ප්‍රකාර එහෙම නැත්නම් රේගු ආඥාපන 19A කියන වගන්තිය ප්‍රකාර ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් අමාත්‍යවරයාට රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා යෝග්‍ය වන්නේයයි අමාත්‍යවරයා කල්පනා කරන කල්ලි යම් භාණ්ඩයක් හෝ එහෙම නැත්නම් යම් යන්ත්‍රෝපකරණ මේ කතා කරන්නේ මේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකට ආර්ථික සංවර්ධනය ගැන යන්ත්‍රෝපකරණ ගැන. ඒකේ කොහොමත් වාහන දෙන්න පර්මිට් දෙන්න කතාවක් නැහැ. හැබැයි ඒක අවභාවිතා කරන්න තහනම් යම් කෙනෙක් එහෙම යම් යන්ත්‍රෝපකරණයක් ගෙනහල්ලා ඒක බැහැර කරන්න අදහස් කරනවා නම් ඔහු පළමුව ඒකට අවසර ගන්න ඕනේ. අවසර අරගෙන බදු ගෙවන්න ඕනේ. බදු ගෙවල තමයි බැහැර කරන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධව මොනවද කළේ? මේක නීතියේ හමුවට ගෙනාවා මොනවද කළේ? මොවුන්ට දුන්න පර්මිට් එකක් දීලා මට මතකයි අර රංජන් රාමනායක ඇවිල්ලා මට කියනවා මන්ත්‍රීවරයා සර් මම මේක දැනගෙන හිටියේ නෑනේ. රවි කරුණානායක කිව්වා අපිට උඹලට මේක හෙට මොනවද විකුණන්න පුළුවන්. උන් ඇත්තට දැනගෙන හිටියේ නෑ. ඇත්තටම උන් අහිංසකයි. උන්ට කිව්වා හෙට විකුණ පල්ලා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක උන් තමයි ඒක බිලියන 7ක් තට්ටු 10ක කාමර 1000ක් තියෙන හොස්පිටල් එකක් හදන්න පුළුවන් මුදලක් ඉන්නේ වංචා කළා මේ සිළු දෙනාම. මේ දේ රට හදන්න නම් අපි තීන්දුවක් ගන්න ඕනේ. මේකේ රටේ අධිකරණය ඉස්සෙල්ලාම නිදහස් කරන්න ඕනේ. අධිකරණය නිදහස් කරපු දවසකට මේ වැඩේ කෙරෙන්න පුළුවන්. 100% විශ්වාසයි. මේ රටේ මේ වැඩේ කරන්න බෑ ඔබ බෑ ඔබ ආවොත් මේ පර්මිට් ගන්නවා කියලා පර්මිට් දෙන්න නීතියක් නැහැ කියලා මම ඔබට කිව්වා. රටේ නීතියේ ආධිපත්‍ය අපි නැවත ස්ථාපිත කරමු. ඔබේ දරුවාට ආය ඔස්ට්‍රේලියාවට නිව්සීලන්ඩ් කැනඩා බ්‍රිටන් ඔහෙ යන්න නෙමෙයි. ඔබේ ළමයි දෙන්නවත් ගෙන්න ගන්නවද? ලංකාව අනිවාර්යෙන් මේ දරුවෝ දෙන්නත් ඉන්නවා. මේ ලංකාව කියන්නේ චතුර රත්තරන් කන්දක් මත හිඟන්න වගේ ඉන්න මිනිස්සු කොටසක් ඉන්න රටක් මට පුදුම හිතුණා
අර ඔස්ට්‍රේලියාවේ සයන්ටිස්ට්ල කට්ටිය මට පෙන්නවා මේ ටෙක්නොලොජි එක යූස් නැනෝ ටෙක්නොලොජි එක යූස් කරලා ඔබ දන්නා මිනිරං හාරනවා හරි ඒක අපි කියන ග්‍රැෆයිට් එකේ තියෙන ග්‍රැෆීන් කියලා එකක් නිෂ්පාදනය කරනවා ග්‍රැෆයිට් මෙට්‍රික් ටන් එකක් ඩොලර් 2000කට යවනකොට සතුව ග්‍රැෆීන් හදන්න මේ ටෙක්නොලොජි එක යූස් කරලා කිලෝ 2කින් ග්‍රැෆයිට් කියන්නේ මිනිරං කිලෝ එකක් ග්‍රැෆීන් හදන්න පුළුවන් වටිනාකම ඩොලර් 10000 අපි කියන ලෝකෙට ඇමරිකන් ඩොලර් බිලියන 60ක් නැහැ කියලා. මේව නිදහස් කරගන්න ඔය වගේම ඔබ දන්නා ඉල්මනයිට් කියලා දෙයක් අපි හාරනවා. ඒවත් ඇලර්ට් නැව් ගණන් අරනවා මේක අමුතුම දෙයක් කියලා. ඒකිනුත් ඒ වගේම අතිශයින් වටිනා මේ ටෙක්නොලොජි යූස් කරලා අපිට හදන්න පුළුවන් දේවල් අනන්තයි. මේ රට මේවෙන් ගලවා ගන්න නම් අර ප්ලේටෝ කියනවා වගේ නායකත්වයේ පාරිශුද්ධ විය යුතුයි. ඒකින් අන්නේ වැඩේ කරන්න තමයි මේ ඉදිරිපත් උනේ. ඒක නිශ්චිතවම ඒ සඳහා මේ වලක්ුවට ඒක කවදාකවත් කඩ වෙන්නේ නැහැ කියන එක මේ රටේ ජනතාවට නාගන්න සපත කරනවා. නමුත් ඔබ නීතිය රකින්න, නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන්න කතා කරාට නීතියේ දෙවොල තුල ඔබගේ හැසිරීම හරි නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රීතීන් ඔබ 60-61 උල්ලංඝනය කර බව නිසාවෙන් ඔබට වසර 3ක නීතිඥභාවයේ අත්හිටීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මේ සම්බන්ධයෙන් විනිසුරුතුමෙක් පැමිණිලි කරන්නේ. ඔව්. හොඳ කතාවක් ඔබ ගත්තේ. කවුද මේ නීතිඥවරයා? විනිසුරුවරයා. ඔහු ඇවිල්ලා මේ දූෂණ චෝදනාව මත විනිශ්චකාරුරු 11කට දැන් චාර්ජ් කරලා තියෙනවා. බරපතල චෝදනා තියෙනවා. නීතිපතිට දූෂණ චෝදනා තියෙනවා. දූෂණ කොමිසමේ සියලු දෙනාටම දූෂණ චෝදනා තියෙනවා. අමාත්‍යවරුන්ට තියෙනවා. මන්ත්‍රීවරුන්ට තියෙනවා. ජනාධිපතිවරයාට තියෙනවා. ඔබ කියන බලන්න මේ ශ්‍රී ලංකාවේ එක නීතිඥයෙක් හෝ පුරවැසියෙක් මේ ඔක්කොම එකට ගන්න පුළුවන් එක්කෙනෙක් කියන්නේ එක්කෙනෙක්වත් නෑ. මේ විනිශ්චකාරවරයා තමයි 2015 මහින්ද රාජපක්ෂ 3 වෙනි පාරක් ඉල්ලන්න හදනකොට නීති ප්‍රකාරව ඔහුට ඉල්ලන්න බෑ. 18 වෙනි යථා සංශෝධනය ඔහුට අදාළ වන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඒකට විරුද්ධව ඒට විරුද්ධව අධිකරණයට ගියාම මේ ෆයිල් එක හංගනවා. මේ විනිශ්චකාරවරයාගේ ලේඛකාධිකාරිවරයා සහතික කරනවා මේ ලියුම් මේ තියෙන පෙස්සම දියුරුම් පෙස්සම මෝෂන් එක ඔක්කොම ලැබුණා කියලා. 2015 දෙසැම්බර් මාසේ 20 වෙනිදා උසාවියේ නිවාඩු දෙන්න ඉස්සෙල්ලා ඉල්ලීමක් කරනවා අධිකරණය මේ නඩුව ගන්න කියලා. නමුත් ඒ ෆයිල් එක අන්තර්දාන වෙනවා. ඊට පස්සේ ජනවාරි මාසේ එනකොට දමකෝ දෙසැම්බර් 20 ජනවාරි මාසේ පළවෙනිදා නිවාඩුව යන අතරතුර එවකට හිටපු ජනාධිපතිවරයා දන්නවා එන්න පොට හොඳ නැහැ කියලා. අර නැති වෙච්ච ගොනුව එළියට එනවා. නඩුව ගන්නවා අධිකරණයේ විභාගයට. ඒ අවස්ථාවේදී රජීව විජේසිංහ, වික්ටර් රයිවන් ඒ වගේ තව කීප දෙනෙක් නාගන්ද ඉල්ලීමක් කළා. ඔබ මේ නඩුව දැන් ගෙනිච්චොත් ඒ නඩුවේ විශේෂ ඉල්ලීමක් තිබුණා. නඩුවේ නියෝගය දෙනතුරු ජනාධිපති මැතිවරණයේ අත්හිටුවන්න කියලා. ඒක නම් මොවුන් උත්සාහ කළා. ඒ අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් දෙලා ජනාධිපති මැතිවරණයේ අත්හිටුවීමට ඒ අවස්ථාවේදී අධිකරණයට ලිඛිතව දැනුම් දුන්නා. රටේ මහජනතාවට තමන්ගේ නායකත්වයේ තීරණය කිරීමේ අයිතියට ඉඩ දීලා මේ නඩුව ඉල්ලා අස්තර ගන්නවා කියලා. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ විනිශ්චකාරවරයා නාගනන්ද සේකම වෛර බැඳගත්තා. ඔහුට ඊට පස්සේ එන හැම නඩුවකදීම නාගනන්ද ලිඛිතව දැනුම් දුන්නා ඔබ ඉදිරියේ මේ නඩුව විභාගයට ගන්නවාට මම විරුද්ධයි කියලා. පළවෙනි නඩුව ඔහු ඇතෑරියා. දෙවැනි නඩුව ඔහු ඇතෑරියා. තුන්වෙනි නඩුව ඔහු හමුවේ විභාගයට ගත්තා. යාත්‍රාදී නාගනන්ද ඔහුට දැනුම් දුන්නා මේකේ ලිඛිතව ඔබට දැනුම් දෙලා තියෙනවා වහාම මේ නඩුව වෙන විනිශ්චකාරයෙක් කරනවා. ඔහු හැවවා ඇයි don't you like my face කිව්වා. ඔබ මගේ මූණට කැමති නැද්ද කියලා. එතකොට මොකද්ද චතුර මනාගනන්ද උත්තරයක් දෙන්න. මම I have no confidence in you කියලා. I have no confidence in you කියන තමයි ඔය අවුරුදු 3ක් දුන්නේ නැතුව මේ කාගේවත් බෙල්ලේ තියෙන මාළය කඩාගත්ත නීතියක් නිසාවත්. එහෙම නැත්නම් තමන්ගේ සේවාදායකයා හිරේ ඇරලා බිරිඳ අරන් පැන්න නිසාවත්. තමන්ගේ සේවාදායකයාගේ ගාස්තු මුදල් වංචා කරපු නිසාවත් නෙමෙයි. මේක ලෝකයේ සැබෑ සත්‍යය. මේක නාගානන්දර විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඔබ දකිනා නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 20 ගානක් හිරේ ගියා. ඒ වගේම තමයි මහත්මා ගාන්ධි අවුරුදු 30 ගානක් විතර වින්දා සවුත් ඇෆ්‍රිකා ඉඳලා ඉන්දියාවට ආවා. ඉතින් මේක ඉතා කටුක ගමනක් සතර. අපි හැබැයි ගාන්ධිලා නෙල්සන් මැන්ඩෙලාලා මේ 2015 ඉඳලා දැකලා මේ රටේ ජනතාව ඒ දර්ශනයන් දැක්කා. ඒව සම්බන්ධයෙන් කතා කරපු අය දැක්කා. නමුත් ඔවුන්ගේ හැසිරීමත් එක්ක බලනකොට ආපහු විශ්වාස කරන්න පුළුවන්ද කියලා හිතෙනවා නේද? ඒක තමයි මං ගෙනාපු දේ. ඒක තමයි මේ ගෙනාපු. දැන් ඔබ තමයි ගාන්ධි චින්තනයේ ගෙන්නේ ආපහු මැන්ඩෙලා චින්තනය. නෑ ඔබට මං පැහැදිලිව කිව්වා. මේ දේ
මේක රටේ මහජනතාව ස්ථාපිත කලාට පස්සේ ජනාධිපතිවරයාගෙනල පල්ලෙහැම් නිලධාරිය දක්වා නීති ආධිපත්‍යයට යටත් කරනවා. රටේ ජනාධිපතිවරයා හෝ එතකොට ජනාධිපති තනතුරක් නැහැ. ජනාධිපති තනතුර හමුවට එන්නේ වෙනුවට එන්නේ අග්‍රාමාත්‍ය ධූරයා. ඔහු රටේ නීති ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම යටත් කරනවා. එයි ඔහු ඇවිල්ලා නීති අවභාවිතා කළොත් ඔබ දකින්න පසු අමතිවරු මන්ත්‍රීවරු රාජනායකයෝ පීලීට හිර යන ඔබට දකින්න පුළුවන්. ඒකයි මේ කිව්වේ. මම නැවත මතක් කරනවා අර ප්ලේටෝගේ ස්ටේට්මන්ට් එක. ඔහුගේ රිපබ්ලික් කියන පොතේ කියනවා ප්ලේටෝ රටක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරියට පිහිටවන්න ඕන නම් රාජනායකයා මේ කුණු කන මිනිහෙක් නොවිය යුතුයි. ඔහු පාරිශුද්ධ චරිතයක් තිබිය යුතුයි. එන්නේ එක ස්ථාපිත කරන්න තමයි මේ ගත්ත මේ දැඩි පියවර ගත්තේ. ඒක වැළැක්කුවේ මේ එක්සත් ජාතික පක්ෂයවත් පොහොට්ටුවවත් නෙමේ. මේ විකල්ප කණ්ඩායම් ටික තමයි එකතු වෙලා ගත්තේ. ඇයි ඔවුන් දැක්කා මොහු ආවොත් අපි අතරමං කියලා. ඒක ඒකේ දඬුවම් විඳින්න වෙයි හොඳට මේ මැතිවරණයේදීම. ඔවුන් දැන් කියනවා නාගනන්දර කියනවා කොන්දේසි විරහිතව JVP ස්ටේට්මන්ට් එකේ නගින්න කියලා. කොන්දේසි විරහිතව මහේස් සේනනායකගේ ස්ටේට්මන්ට් එකේ නගින්න කියලා. මහේස් සේනනායකගේ කට්ටියට ආවම මේ දවස් තුනකට ඉස්සලා ආවම මොකද නාගනන්ද කිව්වේ? කරුණා කළා. අනිත් කට්ටිය එකතු කරන්න. නමුත් මේ කට්ටිය ඔක්කොම දැන් ජනාධිපතිවරයා වෙලා ඉවරයි. දැන් රොහාන් පල්ලවත්තත් දැන් ජනාධිපති විදියට හැදිරෙන්නේ. මහේස් සේනනායකත් ජනාධිපති වෙලා. ඒ වගේම තමයි ජවිපේ. හැබැයි ජවිපේ නම් කිව්වා කවුද ඔය මං කියපු නමක් මම ඔබට කිව්වා ඉස්සෙල්ලා කවුද අර ට්‍රේඩ් යුනියන් කරන්නේ කවුද? කෙඩි ලාල්කාන්ත මහත්මයා. ලාල්කාන්ත කිව්වා අපි නම් මේක ඉන්නේ ඡන්ද ලක්ෂ 15ක් විතර අපි අපේක්ෂා කරනවා කියලා. මොකද ඔවුන් පාවිච්චි කරන්න හදන්නේ චතුර මේ ඡන්දය ඊළඟට එන්න පාර්ලිමේන්තු මැතිවරණයේ තවත් 4 දිනක් 6 දිනක් හරි වැඩියෙන් දාගෙන. දැන් ඉන්නේ කී දෙනාද? 4 දෙනයි. දෙන්නේ නීති රෝධීව දාගත්ත පරිදිච්ච අය. ඒකටත් අධිකන්නේ ඔවුන් දෙන්නා චූදිතය කරලා නඩුවක් තියෙනවා. හරිද? ඒකෙන්ද මම ජවිපෙට කියන්නේ මට මේ ජවිපෙට නගින්න කියන අයට මම කියන්නේ දැන් ඔවුන් සම්බන්ධයේ අවස්ථා පහකදී අධිකන්නේ මම ජවිපේ බරපතල දූෂණ වංචා රටට හෙලි කළ කෙනෙක් නිසා මම මේ රටේ මහ ජනතාවට කියන්නේ කවදාකවත් රතු පාට එහෙම නැත්නම් නිල් පාට නැත්නම් කොළ පාට මේවට අන්ද වෙන්න එපා. නාගානන්දටවත් අන්ද වෙන්න එපා. වරදක් දුටු තැන නිර්දය ලෙස පහර දෙන්න. නාගානන්දට අන්ද වුණා හැබැයි කට්ටිය කවුරුත් අන්ද වෙලා නැහැ. කිසි කෙනෙක් අන්ද වෙලා නැහැ. අදටත් ඔවුන් මොනවද කියන්නේ? අදටත් ඔවුන් අපේක්ෂා කරන නාගානන්දගෙන් ඔබ කෙසේ හෝ ඉදිරියට ආ යුතුයි. මං ඒ සහතිකය ඔවුන්ට දුන්නා. මං කිව්වා මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටි තරම පෙන්වන තව එක අංශයක් තමයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබට බලන්න පුළුවන් මැතිවරණ කොමිසමේ වගකීමක් තමයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම. නමුත් ඒක මේ රටේ ජනතාවට අහිමි කරලා තියෙනවා. ඇයි? අපි වගේ ණයට සම්පූර්ණයෙන්ම දොර වහලා තියෙනවා. මේ තක්කඩි ක්‍රමේ පස්සේ යන්න කියලා තියෙනවා මිලියන 20-30ට දේශපාලන පක්ෂ ගන්න. ඒකින්ද ඔබට කියන්න ඕනේ මෙන්න මේ දේ. මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. රුපියල් 50,000ක් අපතියලා රජයේ සම්පත් මිලියන 100 ගාණක් විනාශ කළා. ඡන්ද 500ක් අරන් ගෙදර යන ක්‍රමේ 30-35ක් කෙනෙක් වළක්වන්න ඕනේ. මැතිවරණයට යන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම 5%ක් ඡන්දය ගන්න ඕනේ. එහෙම නැත්නම් 4ක් ඒ වගේ ප්‍රමාණයක්. ඒකේ තියෙන අනිශ්චිත ප්‍රමාණයක් අපතහනම් වෙන්න. එන්නේ ප්‍රමාණයේ ඡන්දය ගත්තේ නැත්නම් අපත තැන්පත් කිරීමේ අපේ තහනම් වීකරණය ප්‍රමේයයකට 50,000 නෙමෙයි දසලක්ෂය දක්වා අපේ වැඩි කරන්න ඕනේ. එතකොට ඔය 35ක් එන්නේ. එතකොට එන්නේ අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන අය පමණයි. එහෙම නැහැ එහෙම ක්‍රමයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම නාගානන්ද මේ ඡන්දේ ඉන්නවා. ඔය 30ක් ඉන්නේ නැහැ උතන. 30ක් එන්නේ මේ කට්ටියගේ කාලෙ බෙදා ගන්නද එහෙම නැත්නම් ඔය පොලිං බූත් එකට දාන්නද ඒවට දාලා තියෙනවා 20 දෙනෙක් විතර. ඔබ දන්නවනේ මොවුන් මේ දේශපාලන පක්ෂ සමග ගිවිසුම් වලට ලැබුණා නාගානන්දලට ඉඩ දෙන්න එපා උඹලගේ පක්ෂ වලින් කියලා. මේ රටේ මහ ජනතාව ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේකයි. ක්‍රමයේ ගරා වැටීම බුද්ධියෙන් දකින්න. මේක ප්‍රඥාවෙන් දකින්න. ඔබව කවදාකවත් නාගානන්ද වංචා කරන කෙනෙක් නෙමෙයි. ඔහු වෙලා තන්නේ කර පෙනී හිටින්නේ ඔබේ ආරක්ෂාවට. ඉතින් ඔය ගත්ත ක්‍රියාමාර්ග ඔක්කොම මේ රටේ මේ නැගගෙන අප ඔබට කිව්ව මතක නාගානන්ද මේක ගෙනල්ලා කිව්වා මේක සුනාමිය දක්වා ගෙනිනවා කියලා. ඔබ දැක්කේ නැද්ද ඒක? ලක්ෂ 20ක් 25ක් දක්වා වර්ධුනේ නැද්ද? ඒක අනිවාර්යෙන් ගෙනියන්න තිබිච්ච එක වැළැක්වේ ප්‍රධාන පක්ෂ දෙක නෙමේ මේ විකල්පයේ සංවිධානයකින්ද නාගානන්ද කිසිම සමාවක් දෙන්නේ නැහැ. රටේ මහ ජනතාව වංචා කරන විකල්ප කිසි එකකට. දැන් ඔවුන් ඉල්ලීමක් කරන නාගානන්ද මේ වරටට කියන්න එපා කියලා. එහෙම වෙන්න බෑ. ඒක පොහොට්ටුව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කවුද? හංසයා වෙන්න පුළුවන්. වැරද්ද. ඒක තමයි හංසයා.
ඒ පක්ෂය ඔබ දන්න බැඳුම් කර වංචාව කවුද අධිකරණයට ගෙනිච්චේ? ජවිපේ ෆයිල් පිටින් ගෙනිච්චට ඒක අධිකරණයට ගෙනාවද? ඒකත් බැඳුම් කර වංචාවත් අධිකරණයට ගෙනිච්චේ නාගානන්ද. ඒ වගේම තමයි පොහොට්ටුව. පොහොට්ටුව කරපු බරපතල වංචා ඔක්කොම අධිකරණයට ගෙනාවේ කවුද? මහින්ද රාජපක්ෂගේ වංචා කවුද අධිකරණයට ගෙනාවේ? JVP එකේ වංචා කවුද අධිකරණයට ගෙනාවේ? ඒකයි මම කිව්වේ අපි දකිමු මාතෘභූමිය පෙරට තියමු. රට දැය පෙරට තියමු. මම දකිනවා අපේක්ෂකයෝ දෙන්නෙක් කියනවා. පොහොට්ටුවත් කියනවා. ඒ වගේම තවත් අපේක්ෂකයෙක් කිව්වා. කවුද මං හිතන්නේ ඒත් ඔය මාලිමාවනේ. මේ රටේ එකම දයක් එකම නීතියක් එකම රටක් කරනවා කියලා. හරි මේ කරනවා කිව්වා. මොකක් එක කරන්න පුළුවන් දෙයක් දානුකම යථාපකාර. මේ ආණ්ඩුක්‍රම යථාවේ චතුර 16 වෙනි වගන්තිය කියනවා මේ රටේ උත්තරීතර නීති ඌවද මීට අනනුකූල, ඒ කියන්නේ මීට පටහැනි සියලුම පුද්ගලික නීති හා අනිකුත් නීති සියල්ලම තවදුරටත් වළංගු වන්නේය. ඒ නොකිය කියන්නේ ඔය වහබ්වාදය, ශාරියා නීතිය, මුස්ලිම් නීතිය, දේශවාලාමී නීතිය ඔක්කොම තවදුරටත් ක්‍රියාත්මක වන්නේය. නමුත් ජනතාව සම්මත කරන මේ නීතිය කියනවා මේ රටේ උත්තරීතර නීතිය ලෙස රටේ ජනතාව පිළිගෙන සහතික කරන අනතුරුව මේ අනනුකූල ව්‍යවස්ථාවට අනනුකූල රටේ නීතිය හමුවේ සෑම පුරවැසියෙකුට තියෙන සමාන රැකවරණය ස්ථාපිත කළා. ඔය ඔක්කොම නීති අවලම් කරනවා. මේ දෙක කියන්නකෝ බලන්න. ඔය එක්කෙනෙකුටවත් කියන්න පුළුවන්ද? නෑ. ඔබ කියනවා කිසිම කෙනෙකුගේ වැරද්දක් වෙනුවෙන් ඔබ පෙනී හිටින්නේ නෑ කියලා. කවුරුණත් වැරද්ද වැරද්ද විදියට දකින්නවා කියලා. අනිවාර්යයෙන්. ඔබ මට ඔබ නීතිඥෙක් විදිහට මට කිසිම සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබට තියෙන අයිතියක්. නමුත් ඔබ බීඩිකොල නඩුවේදී කවුරු වෙනුවෙන්ද පෙනී හිටියේ? මොකද බීඩිකොල නඩුව කියලා කියනවා. බීඩි කොල සම්බන්ධයෙන් ඔබට මේ ප්‍රශ්නේ මේක අපහු පාරක් මම ආපහු මතක් කරන්නම්. ඔබ 360 වැඩසටහන සම්බන්ධ වෙච්ච වෙලාවේ ඔබ සම්බන්ධ වුණානේ. ඔව්. මේ ප්‍රශ්නේ ඇහුවා නේද ඔබතුමාගෙන්? හොඳට මතක් කරලා බලන්න. නෑ මම දන්නවා. දැන් ඒකදී මම කිව්වා බීඩිකොල සම්බන්ධයෙන් මම හිතන්නේ අමාත්‍යවරුකු සම්බන්ධ නඩුවක් තියෙනවා. ඔය කතා කරන්නේ පුවක් බීඩිකොල සම්බන්ධ නඩුවක්. මම ඒ නඩුවේ මම ඔවුන්ගේ නීතිඥ නෙවෙයි. ඔබ අදාළ සමාගම් වෙනුවෙන් පෙනී හිටියේ නැද්ද? මේ මම දැන් මේ පැහැදිලි ඔබට කිව්වා. මම පැහැදිලි කිව්වා එක පුද්ගලයෙක් අත්අඩංගුවට ලබාගෙන ඔහුගෙන් පාපෝච්චාරණයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාර ගත කළා. නමුත් රටේ නීතිය නීතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. රේගු දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට බැහැ කාගෙන්වත් පාපෝච්චාරණයක් ලබා ගැනීම සඳහා හිරබාරේ තියන. ඒක මේ නීතියෙම අහිමි කරලා තියෙනවා. මින් ඉදිරියට රටේ පුරවැසියෙක් අත්අඩංගුවට ගන්න බන්ධනාගාරයට ඉදිරිපත් කළා නඩු දැම්මේ නැත්තම් මා දවස් 14ක් ඇතුළත වහාම ඔහු අධිකරණය නිදහස් කළ යුතුයි. ඔබ දකිනවා අවුරුදු ගණන් හිරේ ඉන්නවා නඩු දාන්න නැතුව. ඒක අධිකරණයට ගෙනිලා එතනින් නැවතුන්නේ නැහැ. දවස් 14ක් රිමාන්ඩ් භාරයේ තියෙනවා. ආය රේගුවට ගෙනාව බන්ධනාගාරයේ මාර්ගෙන් ගෙනල්ලා ඔබ පිළිගන්නවද වැරද්ද කරනවද? නැහැ කිව්වොත් ආයත් රිමාන්ඩ් කරනවා. ඊළඟට ආය දවස් 14කින් ආය ගෙනවා. ඔබ පිළිගන්නවද වැරද්ද කළාද නැද්ද? ඒ කරටේ නීතිය නෙවෙයි. ඔබ එතනින් ඉවත් වුණාද? ඒ කියන්නේ ඔබ මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඔය කියන නඩුවෙන් නාගානන්ද ඉවත් වුණා. ඔය කියන අන්තිම නඩුවෙන් මට බීඩිකොල සම්බන්ධ නඩු ගොඩක් තියෙනවා. ඔය ප්‍රධාන නඩුවේ නාගානන්ද තොරතුරු අනාවරණය වුණාට පස්සේ ඒ නඩුවට අධිකරණයේ ඉදිරිපත් වුණේවත් නැහැ. ඒ කියන්නේ ඔබතුමා දැනුවත් වුණේ නැහැ මේක ඉදිරිපත් වෙනකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි. මට මගේ සත්භාවය මම ආරක්ෂා කරා. නීති වුණේ නැහැ. මට තියෙච්ච ප්‍රශ්නේ ඇයි මෙහෙම ප්‍රශ්නයක් තියෙන තැනක දැන් පිරිසිදුකම ගැන කතා කරන කෙනෙක් ඇයි මෙහෙම ගියවත් කියලා පොඩ්ඩක් දකින්න මේ දේ. සෑම කෙනෙක්ම නීතිය අධිපතේ ගරු කරන්න ඕනේ. අපි යම් භාණ්ඩයක් අත්අඩංගුවට අරගෙන ඒක තහනම් කළා ඒක අලෙවි කළා දණ්ඩනය පැවෙනවම අපේ නිලධාරියෙකුට ලැබෙන 33%ක ත්‍යාගය. ඒ ත්‍යාග ලබා ගැනීමේ චේතනාවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන ඔහු රිමාන්ඩ් කළා. බිරිඳ ගේනවා. බිරිඳ ගේනවා ගෙනාලා කියනවා හස්බන්ඩ්ට කියන්න කියලා වරද පිළිගන්න කියලා. පුතා ගේනවා. පුතාට කියනවා තාත්තට කියපන් වරද පිළිගන්න කියලා. ඒක රටේ නීතිය නෙමෙයි. තේන චතුර. ඒ වට නාගානන්ද කවදාකවත් නැමෙන්නේ නැහැ. නමුත් ඔබ දකින්න නාගානන්ද ඔබ දකින්න අපේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් චාල්ස් මහත්තය දැන් ඉන්නේ. ඇයව මේ විදිහට නිලධාරීන් 20 ගාණක් ගෙදර යවලා. ඔබ දකින්නවා BMW නඩුව බිලියන 16ක බදු වංචාවක්. ඒ වගේම ඔබ දන්නවා පාමෝල් නඩුව. මනුෂ්‍ය පාරිභෝජන නුසුදුසු මේ විස කලවම් කරපු මොනවාද? ඇසිඩ් ඔයිල්, මොකද ෆැටි ඇසිඩ් 20%ක් අන්තර්ගතයි. මේ ජරාව
ෆුඩ් ඇක්ටගේ ආහාර පනතේ දෙවන වගන්තය ප්‍රකාර සම්පූර්ණයම ගේන්න තානම්. මේ දෙකේදිම ඇය රිජුවම අධිකරණය හමුවට කියලා අධ්‍යක්ෂක ජනරාල්වරීකම එක සම්පූර්ණයම වැරදිීමේ නඩු තීන්දු දෙකම කියලා. ඇයව දූරේ නිරපාහරණ අවස්ථාවේද. මට මතකයි මං අනුරුකුමාරට ඇරිය මැසේජ් එකක් මංකව අනුර. ඇය සටන් කරන්නේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න. ඇය වෙනුවෙන් අපි පෙනී සිටමු. එක වචනයක් කතා කළේ. ඒක තමයි මං කිව්වේ අද ජවිපේ නායකයා කවුද මෙයා? රනිල් වික්‍රමසිංහ උපනායක තමයි මේ අනුර කුමාර කියලා. කට ඇරියේ නැහැ. ඊට පස්සේ මං NPM එකට කිව්වා. අපි මේකට සටන් කරමු. ඔවුන් කිව්වා නෑ ඔබ තනියම සටන් කරන්න කියලා. නමුත් ඔබ දකින්න ඇති. වරායේ කන්ටේනර් 1500ක් පෝට් එකේ හිර කරනලා නාගනන්ද ඍජු අභියෝගයක් දුන්න මංගල සමරවීරට තව පැය 24යි 48යි 24කින් ඔබ දණ ගස්සනවා කියලා. කලේ නැද්ද? කලේ නැද්ද ඒක? ඇයට මම කිව්වේ මොකද්ද? ඇයට දුන්න මුදල් අමාත්‍යාංශයේ ඇයට දුන්න ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරපත් මං කිව්වා කිසි දෙයක් බාර ගන්න එපා. ඔබ අනිවාර්යම රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයේ ධූරයට නැවත පැමිණිය යුතුයි කියලා. ජවිපේ අද පෙනී හිටින්නේ මේ අහිංසක තරුණයෝ දන්නේ නැහැ අනුර කුමාර කවුද කියලා. උන් දන්නේ නැහැ. මම මෙතනදී ඔවුන්ට කියනවා කවදාකවත් රතුපාලට අන්ද වෙන්න එපා. කවදාකවත් කොළපාලට අන්ද වෙන්න එපා. කවදාකවත් නිල්පාලට අන්ද වෙන්න. නීති ආධිපත්‍ය සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න. ඔබේ ප්‍රඥාව අවදි කරන්න. මේ රට ගොඩ ගන්න ඕන නම් කරුණා කළා. මේ ප්‍රධාන පක්ෂ තුනේම අයට කියන්නේ. කරුණා කළා ඔබට මේ මාතෘභූමිය ගලවා ගන්න අවශ්‍ය නම් රටේ රට දැය තමන්ගේ මාතෘභූමිය මේක දැන් ගිල්ල ගලාගෙන ගිල්ල හිටන් කාන්තාරයකට ගිල්ල ශ්‍රී ලංකා නදිය හිඳී යනවා. අපි එක හරෝල ෂේම භූමියකට හරවන්න නම් ඔන්න ඔය ආකල්පේ නිදහස් වන්න. ඔබේ මනස නිදහස් කරගන්න දේශපාලන පක්ෂ හා පුද්ගලයෝ පිටපස යාමේ. නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්ද ඔබ වෙනුවෙන් හැමදාම නාගානන්ද පෙනී හිටිනු. අනුර කුමාරට ගහන ගැහිල්ලේ හැටියට මං හිතන්නේ සෑහෙන රිදිල්ලක් රිදිලා තියෙනවානේ. මට දන්නවා ඒක. මට කරන්න දෙයක් නෑ චතුරේ. නෑ මං කියන්නේ ගොඩක් රිදිලා තියෙන ඔබතුමාට නේ මේකේ සම්බන්ධයෙන්. මොකක් ගැන සම්බන්ධයෙන්? මං කිව්වේ එකතු වෙලා ගියා ගමනක් යන්න ඉඳලා අවසානේ. ඔව්. එකතුලා යන්නේ නැතිනේ නේද? එකට එකතුලා. නෑ අනුර කුමාරත් එක්ක කොහෙත්ම සම්බන්ධයක් තිබුණේ නෑ. එදා ඉඳලම තිබුණේ නෑ. ඔවුන් දැක්කා ජවිපේ දැක්කා නාගානන්දගේ ගමන ඉතාම භයානකයි ඔවුන්ගේ පැත්තෙන්. අර 6 දෙනෙක් 4 දෙනෙක් ඉන්නානේ පාර්ලිමේන්තුවේ. ඔවුන් දැක්ක මේ ගමන එන විදිහට අපිට යන්නේ නම් නැති වෙනවා කියලා. ඒක තමයි අර හේරත් කෙනෙක් කෙනෙක් දාලා තවත් කීප දෙනෙක් දාලා අපේක්ෂකත්වයේ නොවන තැනට මේ ඉතා නීච නින්දිත විදිහට වැඩ කළා මේක වැළැක්වේ. ඒකයි මම කිව්වේ ජවිපේ පිටිපස්සේ යන තරුණයින්ට මම මේ කියන පණිවිඩය. කරුණා කරලා ඔබේ ප්‍රඥාවෙන් මේ දේ දකින්න. රටේ ඒ නැගගෙන ආපු ඒ රැල්ල මොකටවත් නෙමෙයි යාවේ. දූෂණය අල්ලස වංචාව නීති ආධිපත්‍ය බිඳ වැටීම හා අධිකරණය මොවුන්ගේ දෙපා හමුවේ දන ගැස්වීමට විරුද්ධව තමයි රටේ මහ ජනතාව නැගිට්ටේ. ඔස්ට්‍රේලියාවේ ඉඳලා අනිත් පැත්තේ කෙරවලේ කැනඩාවට දක්වා මේ රටවල ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ දන්නවා නීති ආධිපත්‍ය තියෙන වැදගත්කම. ඔවුන් නාගානන්ද සමග එකට පෙනී හිටියන්නේ ඒක ආරක්ෂා කරන්න. එන්නේ ඒක වළක්වන්න උත්සාහ කරන ඕනම දේශපාලන පක්ෂයකට එරෙහිව ඔබ නැගී සිටින්න. ඔබට රට ගැන ඔබට දැය ගැන යම් හැඟීමක් වේදනා නම් එකම රටක් එකම දැයක් එකම නීතියක් කියන සංකල්පයේ මත මේ මාතෘභූමිය ගලවා ගන්න අදහස් කරනවා නම් තව මාස 5යි තියෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මැතිවරණයට අපි ඒකට සූදානම් වමු. ඔබ වෙනුවෙන් නාගානන්ද හැමදාම පෙනී සිටිනවා කියන එක මම රටේ ජනතාවට දෙන්න කැමතියි. ඔය ජනාධිපති වෙන්න බැරි වෙච්චෙන්ද ඉතින් අපි බලමු ඔබතුමාට අඩු ගන්න පාර්ලිමේන්තුවත් යන්න පුළුවන් නේද කියලා ලමනා. දැන් කොහොමද ඒක කරන්නේ? ඇයි ඔබ බැරි වෙච්ච වෙනාද කියලා කියන්නේ? එහෙම බැරිවීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මෙතන. නෑ මට තියෙන ප්‍රශ්නේ දැන් ඔබතුමා මේ කරපු අපි එකතු වෙච්ච යම් කිසි එකඟතාවයක් ටිකක් තියෙනවා රටේ ජනතාවගේ වැඩි පිරිසක්. ඒ කියන්නේ අදවතින් එකක් තමයි ජනතාව එකතු වුණා. නමුත් දේශපාලන පක්ෂ එකතු වුණේ. නෑ මේ 225ම එපා කියන රැල්ල. ඔව්. ඒක අදත් එහෙමයි. ඔව්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ 225ම එපා කියලා අපිට මේ ගමන ව්‍යුක්ත වෙලා යන්න බෑ. අපි මේ ක්‍රමය තුල තමයි මේකේ ගමන යන්නට වෙන්නේ. ඒක පිළිගන්න බෑ. ඇයි? 225 මේ විදිහට රටේ පොදු සම්පත් මංකොල්ල කනකොට මම දැක්කා අර අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පර්මිට් එක මිලියන් 333කට විකුණනකොට අනිත් අය මේ කටි ආරක්ෂා කරනවා. මම දැක්කා අර ඉරාන් වික්‍රමනායකද කවුද අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න. ඔහු කියනවා අර වැඩසටහනක පැතිකඩ වැඩසටහනට ඇවිල්ලා මම දන්නවා අපේ සමහර මන්ත්‍රීවරු පර්මිට් එක මිලියන 8කට 10කට 12කට විකුණලා තියෙනවා. ඉතින් බලන්න ලෝක 60න් බෙදලා අවුරුදු 5 ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒතර බලන්න මාසයකට වංචා කරන ගාණ කොච්චරද කියලා.
ඉතින් මේක ලොකු වංචාවක්ද? ඔන්න මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ රටේ නීතිය වෙනුවෙන් පෙනී හිටන අයගේ ධර්ම මතය. ඒකින්ද මේ රටේ 225ම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ. නෑ මම කියන්නේ ওই 225 ගියත් තව 225ක් එනවා. නෑ 75ක් එන්නේ නෑනේ. නව යත්තා ප්‍රකාර දැන් මේකේ තියෙන හැටකට ප්‍රකාර ඔය ඔක්කොම කරන්න පුළුවන් වෙන්න එපයි. ඔව් ඒක කරන්න මහ පොළොවේ යථාර්ථයක් නොවන දෙයක් අපි මේ කතා කරන්නේ. ඒකයි මම කියන්නේ. යථාර්ථයේ තමයි කිව්වේ මේක කරන්න තියෙන එකම ක්‍රමවේදය පාර්ලිමේන්තුව පස්සේ කළා රටේ ජනතාවට රටේ උත්තරීතර නීතිය සම්මත කිරීමේ ක්‍රමවේදය පිළිගන්න ඕනේ. නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කළාට පස්සේ ඒකේ අග්‍රාමාත්‍යවරයෙක් පමණයි ඉන්නේ. ජනාධිපතිවරයෙක් නැහැ. කෙසේ නමුත් ඉතින් රටේ බලාපොරොත්තුව තව කතා කරන්න බොහෝ දේවල් දිනනවා. නමුත් බලාපොරොත්තුව තියෙන්නේ දූෂණයෙන් තොර රටක්, ඒ වගේම අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එක. හැබැයි ඉතින් අද දවසේ අපිට වෙලා තියෙන්නේ මෙහෙම බලාපොරොත්තුවක් තිබුණා. විශාල වශයෙන් මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා හිතාගෙන හිටියා. නමුත් අවසානයේ මේ ක්‍රමයම තමයි අපි හැමෝටම අවසාන වශයෙන් ජනාධිපතිවරණයට ඉන්න සිද්ධ වුණේ. ඉතින් කෙසේ වෙතත් ඔබ කල්පනා කරන්නේ අද මෙතුමා ඉතින් කවදාවත් ඔබ මම කිව්වේ නැහැ දෙතුමා කියන්නේ මම නාගානන්දාවා නාගානන්ද ගිනාවා නාගානන්ද මෙහෙම කරා වෙන කෙනෙක් වගේ කියලා හිතෙන්නේ නැති. කෙසේ නමුත් කතා කළේ නාගානන්ද කුඩිතුවක්කු. ඒකත් කියන්න ඕනේ සතව. සම්මා සම්බුදුන්ගේ සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය දහමේ පළවෙනි දේ මොකද්ද? දුක්ඛ සත්‍ය. මෙතන පුද්ගලයේ සත්වයේ ආත්මයක් නැත. මෙතන තියෙන ස්වභාවය තමයි ඇති වී වෙනස් වී නැති වී යන ස්වභාවය. හරියට මේ නාගානන්ද කියන්නේ නම්බර් ප්ලේට් එකක්. මම කියන්නේ ඒකයි. මේ නම්බර් ප්ලේට් එක තමයි මේ දීලා තියෙන නම. ධර්මයේ යෙන්න අය, චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දකින අයට තියෙන බලය තමයි මම මේ මෙහෙවන්නේ. ඒක සද්ධර්මයේ බලය. අපිත් එක්ක කතා කරේ නාගානන්ද කුඩිතුවක්කු මහත්මයා. බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණාට අපිත් එක්ක. බොහොම ස්තුතියි ඔබට.